අයිබෝන් අපි පන්ති පටන් ගමුද පුතා? ඔගොල්ලන්ට මාව ඇහෙනවද කියන එක තහවුරු කරන්න. අප පෙනෙනවද හරියට ඇහෙනවද? එක තහවුරු කරන්න. පන්තියේ දැන් දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. පන්ති කටයුතු පටන් ගමු. පහුගිය සතියේ අපි සාකච්ඡා කරමින් හිටියා මෙන්න මේ ඔගලන්ට මේක පෙන් මම ප්‍රසන්ට් කරන එක පේනවද පුතා? මේ ප්‍රසන්ටේෂන් එක පේනවද කියලා තහවුරු කරන්න. ප්‍රසන්ටේෂන් එක පේනවද කියලා තහවුරු කරන්න. මම මේ දාන ප්‍රසන්ටේෂන් එක පේනවද? හොඳයි. හරි. අපි ව්‍යාපෘතිය අදීනේ ව්‍යාපෘතිවල ස්වභාවය ගැන කතා කළා. ව්‍යාපෘති ඇගීමට ලක් කරන ක්‍රමවේද ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ ඒ සාකච්ඡාවෙන් පස්සේ අපි දවස් දෙකක් දවස් තුනක් විතර වේදන් යදවුවා ප්‍රශ්න ටිකක් කරන්න, ගණන් ටිකක් හදන්න. ඒකෙන් අපි ඒ කාරණාව ගැන පසුගිය විභාග ප්‍රශ්නත් එක්ක කතා කරලා සෑහෙන වෙලාවක් ගත කරා ඒ වෙනුවෙන්. ඊට පස්සේ මම පහුගිය සතියේ ආරම්භ කළා ගිලන් ව්‍යාපෘති ගිලන් වීම නැත්නම් ව්‍යාපෘති අර්බුදයට ලක් වීම කියන පාඩම. ඒකේ ඒ සම්බන්ධයෙන් වෙන මේ කාරණාවට අපි ගියා. අර්බුදයට ලක් වූ ව්‍යාපෘතියක් කියන්නේ මොකක්ද? අර්බුදයට ලක් වීමට බලපාන සාධක මොනවද කියලා. ඒ සාධක මොනවද කියන එක සාකච්ඡා කරනකොට අපි ගිය සති මෙන්න මේ ටියුට් එකේ මම හිටියේ. මම දැන් ඕගලන්ට පෙන්නන ඔයගලන්ගේ ස්ක්‍රීන් එකේ පෙන්නන ටියුට් එකේ තමයි හිටියේ. ව්‍යාපෘතියක් අර්බුදයට ලක් වෙන බලපාන අභ්‍යන්තර සාධක මොනවද කියන එක තමයි හිටියේ. මේකේ මේ ටියුට් එකේ අපි සාකච්ඡා කරා පරපතක හැටියට හත්වෙනි කාරණාව දක්වා සාකච්ඡා කරා කියන එක තමයි. හරි, පතකේ මම එතන ඉඳලා නැවත පොඩ්ඩක් මතක් කරන්නම් අපි මොනවද සාකච්ඡා කරේ කියලා. එදා දවසේ ඊළඟ ව්‍යාපෘතියක් කියලා කියන්නේ අරමුණු තමන්ගේ අරමුණ සැලසුම් කළ පරිදි අලංග කරගන්න බැරි වෙච්ච ව්‍යාපෘති. ඒකට බලපාන විවිධ ව්‍යාපෘතිය කර්බුදයට ලක් වෙන පුළුවන් ආකාර ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් අධ්‍යයනයේ පහසුව තකා අපි ඒකට බලපාන අභ්‍යන්තර හා බාහිර සාධක හඳුනා ගන්නවා කියලා කීවා. අභ්‍යන්තර සාධක විදිහට ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් මතුවන කරුණු මොනවද? ව්‍යාපාරිකයා කියන තනි පුද්ගලයා හෝ ව්‍යාපාරිකයා ව්‍යාපාරෙ නිරත වෙන පුද්ගලයන්ගේ ඍජුව සම්බන්ධ වෙන පුද්ගලයන්ගේ තීන්දු තීරණ ගන්න අයගේ සාධක මොනවද කියන සාධක ගණනාවක් සාකච්ඡා කළා. ඊට පස්සේ කලමනාකරණය කියන කාරණාව වෙනම අරගෙන ඒ කලමනාකරණයේ තිබිය හැකි යම් මොනවද කරුණු ව්‍යාපාරයක් අර්බුදයකට යන්න ව්‍යාපාරයක් ගිලන් වෙන්න නැත්නම් ලෙඩ වෙන්නට යන බලපාන කලමනාකරණයේ සාධක මොනවද කියලා කලමනාකරණ සාධක අපි හතක් සාකච්ඡා කළා. ඊට පස්සේ භාණ්ඩ හා සේවා වලින් මොන හරි සාධක තියෙනවද? භාණ්ඩ හා සේවා සපේන භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මය ප්‍රමාණය ඇසුරුම් කිරීම ක්‍රම විකුණුම් ක්‍රමයේ දාදී කරුණු මෙතන 5යි 3යි 8ක් සාකච්ඡා කළා තියෙනවා. ඊට පස්සේ අලවිකරණය පිළිබඳව මාකටිං ප්‍රොමෝෂන් කියන පැත්ත ගැන සාකච්ඡා කරලා එතෙන්දිත් මම උදාහරණ සහිතව කරුණු 9ක් සාකච්ඡා කළා තියෙනවා. ඊට පස්සේ සැපේ උම්දාම කියලා සාකච්ඡා කරා. මොනවද සැපේ උම්දාම කියලා? සප්ලයි චේන් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ක්‍රමවේදයේ තියෙන යම් කිසි හේතු නිසා කිසියම් මොන හරි හේතුවක් නිසා ව්‍යාපාරයක් අර්බුදයට ලක් වෙන්න පුළුවන්ද? එහෙම ලක් වෙන්න පුළුවන් කාරණා හතක් විතර සාකච්ඡා කළා තියෙනවා. මම මේකෙදි පැහැදිලි කළා මේ එක් එක් කාරණාව යටතේ වැඩි වැඩියෙන් කරුණු ප්‍රමාණයක් පෙන්වා දෙන්නේ ඒ කරුණ හොඳට අවබෝධ කරගන්න සහ විභාගයේදී ඒ හා සම්බන්ධ කාරණාවක් මතුනොත් වැඩි කරුණු ප්‍රමාණයක් අඩංගු කිරීමෙන් උත්තරය හොඳට ලියාගන්න උත්සාහ කිරීම. එතෙන්දී
එක පුතෙක් ප්‍රශ්නයක් ඇහුවා මේ කරුණු ඔක්කොම මතක තියාගන්න ඕනේ මේ කරුණු කොහොමද ලියන්නේ කියලා මම පැහැදිලිව කිව්වා මේ ප්‍රධාන කරුණ සාකච්ඡා කිරීම තමයි වැදගත් ඒ අත ඒ යටතේ උදාහරණ දෙමින් මේ අනු කරුණු කීපයක් කියන්න හැකියාව තිබිය යුතුයි කියලා ඒ නිසායි මේක දීර්ඝ කරුණු ප්‍රමාණයක් විදිහට දක්වුවේ ඊට පස්සේ විකුණුම් විකුණන විදිහ ගැන වෙළඳ පොළ හරියට තෝරගන්නේ නැතිකම අතරමැදියන් මත අනවශ්‍ය විදිහට යැපීම බ්‍රෑන්ඩින්ග් නැත්නම් සන්නාම ප්‍රවර්ධනය කරන ගැනීම වගේ කරුණු ප්‍රමාණයක් පෙන්ලා දුන්නා ඊට පස්සේ සිල්ලර වෙළඳ පොළෙහි කොහොමද තමන්ගේ භාණ්ඩයේ හෝ සේවාව අලෙවෙන්නේ කියන එක සොයා නොබැලීම කියන කරුණුත් සාකච්ඡා කළා ඊට පස්සේ මම හිතන්නේ මම අද සාකච්ඡාවට ඉතුරු කළා මෙන්න මේ හත්වෙනි කරුණ ව්‍යාපාරයක අභ්‍යන්තරව මතුවන ව්‍යාපාරයක් අර්බුදයට නැත්නම් ව්‍යාපාරයක් අගතියට යොමු කරන්නට හේතු වන ව්‍යාපාරයේ තුල පවතින සාධකයක් විදිහට සේවක ප්‍රජාව වර්ක්ෆෝස් සේවකයන් කොහොමද ව්‍යාපාරයක අර්බුදයට ගෙන යන්න හේතු වෙන්නේ කියන එක ඒ යටතේ බලන්න ඔයගලන්ට ටියුට් එක පෙන්වන්න ඇති පුතේ මේ බලන්න අපි පළවෙනි කරුණ වශයෙන් අපි සාකච්ඡා කරගෙන යමු ඊටකට අපි වෙලාව ගන්න අවබෝධය වැඩි කර ගැනීම සඳහා සේවකයන් සතු අත්‍යවශ්‍ය වන මට්ටමට දැනුම කුසලතා ආකල්ප කැපවීම අධ්‍යක්ීම නොමැතිකම සේවකයන් අත්‍යවශ්‍ය වන මට්ටමට ව්‍යාපාරයක පැවැත්මට අවශ්‍ය වන මට්ටමට දැනුම නැතිකම කුසලතාවෙන් ස්කිල් දැනුම කියන්නේ නොලෙජ් කුසලතා කියන්නේ ස්කිල් ආකල්ප කියන්නේ ඇටිටියුඩ් කැපවීම කියන්නේ ඩෙඩිකේෂන් නැත්නම් කමිට්මන්ට් අධ්‍යක්ීම කියන්නේ එක්ස්පීරියන්ස් මේ කොටස් ටික නොමැතිකමෙන් ව්‍යාපාර අර්බුදයට යන්න පුළුවන් මොකද තමන්ගේ සේවකයන් ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වන මට්ටමට මේ ගුණාංග වලින් සමන්විත වෙන්න ඕනේ. එහෙම නොවෙත උනහම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. මොකද ව්‍යාපාරයේ දැඩි වගකීම් ප්‍රමාණයක් වැඩි කරුණු ප්‍රමාණයක් දායක වෙන්නේ සේවකයන් නිසා. ඊළඟට ව්‍යාපාරයේ පවත්වාගෙන යාම අනවශ්‍ය ලෙස එක් සේවකයෙකු පිරිසක් මත රඳා පැවතීම, එමගින් සංකේතන අවධාරමක් ඇතිවීම. සමහර ව්‍යාපාර බොහෝ විට ව්‍යාපාරයේ ඉන්න එක සේවකෙක් එහෙම නැත්නම් සේවකයන් අල්ප පිරිසක් මත කීප දෙනෙක් මත දැඩි ලෙස රඳා පවතින සමහර වෙලාවට තාක්ෂණික දැනුම නිසා අත්දැකීම නිසා එහෙම නැත්නම් විෂයනුබද්ධ විශේෂිත කාරණාවක් නිසා දැන් උදාහරණයකට ගන්න කුඩා පරිමාණයේ ඖෂධවල විසලක් ෆාමසි එකක් බොහෝ විට ඖෂධවල විසල් ඖෂධහල් පවත්වාගෙන යන පුද්ගලයා සතුව ඒකට අවශ්‍ය කරන බලපත්‍රයක් නැහැ බලපත්‍රයේ තිබෙන්නේ ඖෂධ වේදියෙක් සතුව ඖෂධ වේදියා එතකොට සේවයේ යොදවන්නට වෙනවා ඖෂධ වේදියාගේ බලපත්‍රය නොමැතුව ව්‍යාපාරය පවත්වාගෙන යන්න බෑ. ඒතකොට ඒ සේවකයා මත ව්‍යාපාරය දැඩි ලෙස රඳා පවතිනවා. ඒ සේවකයා ව්‍යාපාරයෙන් වෙන්වීම, එහෙම නැත්නම් ඒ සේවකයා ව්‍යාපාරයට හරියට දායක නොවීම වෙන කාරණා මත ව්‍යාපෘතිය ව්‍යාපාරයේම අසාර්ථක වෙන්න පුළුවන්. අර්බුදයට ලක් වෙන්න පුළුවන්. ඒක සංකේන්ද්‍රණ නැත්නම් කන්සන්ට්‍රේෂන් රිස්ක් කියලා අපි කියන එකට. මම මේක ඔයගොල්ලගේ chat box එකේ පෙන්න type කරනවා. concentration risk සහ ඔකට තව වැදගත් වචනයක් පාවිච්චි කරනවා මේක ඉගෙන ගන්න කන්නේ කොහොමද key man risk key man key කියලා කියන්නේ විතර මේ යතුරු කියන අදහසින් නෙවෙයි වැදගත්ම පුද්ගලයන් මත මතුවෙන අවධානම කියන අදහසින් concentration risk එක සංකේන්ද්‍ර අවධානමක් එහෙම නැත්නම් key man වැදගත් එක්කෝ එක් පුද්ගලයෙකු කීප දෙනෙක් මත මතුවෙන අවධානමක් ගැන තමයි මේ සඳහන් කරන්නේ ඒ කීපු දෙය තේරුණාද अनावश्य पारधि व्यापार उदाहरण संचारक होटल විදායක සූපවේදීව මත එහෙම සමහරලාට යැපෙන්නට සිද්ධ වෙනවා ඒ විදිහට. මේ පුද්ගලයාගේ ක්‍රියාකාරකම් මත ව්‍යාපාරේ පැවැත්ම තීන්දුව කරන්න පුළුවන්. හරි. ඒක පැහැදිලි වුණාද කියන එක දක්වන්න මට අද දරුවෝ ඉන්නවා දැන් පරිපූර්ණ පිරිසක් සම්බන්ධ වුණා. කියන්න මේ කියපු කරුණු ටික පැහැදිලි වුණාද මෙතෙක් කියපු කරුණු පැහැදිලි වුණාද? කොපන්ති දරුවෝ ටික.
ताक्षणीय भाविता किरीम मगिन मिनिश्रमय मत अनावश्य लेस यपीमि निवत्त्य हकिब नोसलकीम हो एगेन नोदनुवत्कम सेवकयन मत अनावश्य लेस यपीमेन समहर कर्मांत असरण बवट पात् वेनवा उदाहरणयकट लंका ते कर्मांशाला वितरक नेवे लंका एंगलुम कर्मांशालात मेकट गलपेनवा मोकद सेवकयन उदेक मिनिस्सु वेन निसा ए अय मे कर्मांतेट वडा तमंगे सुव सुभधातने केन तमाय कल्पना करा එනිසා බොහෝ අවස්ථාවල අපි දැකලා තියෙන විශේෂයෙන් මේ කර්මාන්තශාලා සේවක ශ්‍රමය මත යැපෙන කර්මාන්තවල සේවකයෝ කර්මාන්තයට අවශ්‍ය පරිදි හැසිරෙන්නේ නැහැ. මොද උදාහරණයක් තමයි ඇගලුම් කර්මාන්තශාලාවල ලංකාවේ තියෙන බොහෝ අයට උත්සව සමයේ විශේෂයෙන් සිංහල හින්දු අලුත් අවුරුදු කාලෙට එහෙම නැත්නම් නව වසරක් කැළඹෙන කාලෙට මේ අයව තමන්ගේ නිවෙස් කරා ගියාට පස්සේ නැවත සේවයට එන්නේ නැහැ. ගෙන ගැනීම හරි අමාරුයි. ඉවගේ ආකල්පමය අරුබුදයක් තියෙනවා ලංකාවේ. දැනටමත් ඒ කර්මාන්ත ලෝක දකින්න හම් වෙන දෙයක්. නමුත් එහෙම තත්ත්වයක් තිබියදී තාක්ෂණය භාවිත කළා මේ සර්ස් මිනිස්ත්‍රමය මත යැපීම අවම කිරීම ගැන සමහර ව්‍යාපෘති හඳුනාගන්නේ නැහැ. මොකට හොඳ උදාහරණේ තමයි ලංකාවේ තේ කර්මාන්තය. තේ කර්මාන්ත ශාලාවල බොහෝ විට සේවක ශ්‍රමයෙන් තමයි යැපෙන්නේ. නමුත් ස්වයංක්‍රීය යන්ත්‍ර උපකරණ ගේන්න පුළුවන්. कुशलता वर्धने प्रश्न සේවකයන්ගේ සංවර්ධනයට හැකියතාක් යොදවන්න අවශ්‍ය කරන අත්‍යවශ්‍ය වියදම් කළ යුතුයි. මේක කියනවා ඒ සඳහා අත්‍යවශ්‍ය ආයෝජන නොකිරීම ඒ සඳහා කරන ආයෝජන වියදමක් පමණක් ලෙස සැලකේ. සේවකයන්ගේ සංවර්ධනයට කරන වියදම නිසා වර්ධනය වෙන්නේ ව්‍යාපාරයේ හැකියාව. නමුත් ඒක වියදමක් විදිහට පමණක් සැලකුවොත් වියදම් අවම කිරීමට තමයි අපි උත්සාහ කරන්නේ ව්‍යාපාරිකය. ඒකෙන් වෙන්නේ ව්‍යාපාරයේ ගුණාත්මකව වර්ධනය වෙන්නේ. සේවක සංවර්ධනයට කරන ආයෝජන කරන වියදම් ඒවා වියදමක් විදිහට නෙවෙයි සලකන්නට ඕන කරන ආයෝජනයක් විදිහට ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් විදිහට එහෙම පොඩ බොහෝ සුළුහා මධ්‍ය පරිමාණය ඒවා ව්‍යාපාර එහෙම සලකන්නේ නැහැ එහෙම නොසලකීම නිසා සේවකයන් සංවර්ධනය කරනවට වඩා හුදෙක් ඒ අය කරගෙන ආපු ක්‍රමයටම වැඩ කරගෙන යන්න ඉඩ දීලා සමහර ලාට ගුණාත්මක ප්‍රමාණය කියන දෙකටම හානි වෙන අවස්ථා බොහෝ විට දකින්න තියෙනවා ඊළඟ කාරණාව සේවා මණ්ඩල කළමනාකරණය සඳහා සුදුසුකම් හා අධ්‍යක්ීම් සතු පුද්ගලයන් පත් නොකිරීම බෝ කර්මාන්තවල සේවකයෝ පරිපාලනය කරන්නේ එක්කෝ ව්‍යාපාරයේ හිමිකරුවා එහෙම නැත්නම් ව්‍යාපාරයේ අයිතිය දරන වෙනත් පුද්ගලෙක් එහෙමත් නැත්නම් ඒ කර්ම ඒ ආයතනයට වෙනත් කාරණාවක් සඳහා යොමු කරන ලද පත් කරන ලද පුද්ගලෙක් නමුත් සේවා මණ්ඩලය කළමනාකරණය කරනවා කියලා කියන්නේ සේවකයෝ පරිපාලනය කරනවා කියලා කියන්නේ විශේෂ වැදගත්කමක් දක්විය යුතු කර්මාවක් මේක කුඩා කර්මාන්ත කුඩා ව්‍යාපාරයක සේවකයෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න අවස්ථාවල වැඩි බලපෑමක් කරන්න ඇති වෙන්න පුළුවන්. නමුත් සේවකයන් ප්‍රමාණය වැඩි වෙන්න එය පරිපාලනය කිරීමට යම් පිරිසක් වෙනමම යෙදෙන්න. මොකද එයාගේ අවශ්‍යතා සොයා බලන්න ඕනේ. එයාගේ කාර්යක්ෂමතාවය, එයාගේ ඵලදායිතාවය සොයා බලන්න ඕනේ. එයාට නිසි පරිදි එයාට ගෙවීම් කරන්නට ඕන. එයාගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් සොයා බලන්න නිශ්චිත අවධානය යොමු කරන්න පිරිසක් ඉන්නවා. ඒකනේ බැංකුවල මානව සම්පත් කළමනාකරණයට වෙනම කෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් බැංකුවක උනත් ශාඛාවක කළමනාකරණකාරවරයෙකුට කළමනාකරණයකට සේවකයෝ ටික බලා ගන්න පුළුවන්. නමුත් සේවකයන් කියලා කියන්නේ වෙනමම වැදගත් කොට සැලකිය යුතු අංශයක් නිසා තමයි මහා පරිමාණ ආයතන ඒ වෙනුවෙන් විශේෂිත සුදුසුකම් තියෙන විශේෂිත හැකියාවක් තියෙන අයුම් තියෙන පිරිසපත් කරන්නේ. ඒ නිසා තමයි මානව සම්පත් කළමනාකරණය Human Resources Management කියලා සංකල්පයක් දැන් තියෙන්නේ. බොහෝ කුඩා කර්මාන්තවල මේක ගැන සැලකීමක් දක්වන්නේ නැහැ. සමහර විට සෑම පරිපාලනයක්ම එක් පුද්ගලෙක් කරන්නේ. එතකොට සේවකයන්ට දිය යුතු වැදගත්කම ලැබෙන්නේ නැහැ. ඒක ව්‍යාපාරයක් අභාග්‍ය අර්බුදයට යන්නට අගතියට යන්නට හේතු වෙන්න පුළුවන්. ඊළඟට අගතිගාමි වෘත්තීය සංවිධානවල ක්‍රියාකාරීත්වය. මේ කියන්නේ වෘත්තීය සමිති.
වෙනත් දේශපාලනක සම්බන්ධතා තියෙන සංවිධාන ආදිය ව්‍යාපාරයට හානිදායක විදිහට හැසිරෙනවා අගතිගාමි මෙතෙන්දී වෘත්තීය සංවිධානවල ක්‍රියාකාරීත්වය පොදුවේ අගතියක් කියලා නෙමෙයි කියන්නේ අගතිගාමි අදහසින් ක්‍රියාත්මක වෙනවා නම් එහෙම ආයතන වලට අර්බුදකාරී තත්වයකට ගෙනියන්න පුළුවන් මෙහෙම අවස්ථා ලංකාවේ ඕනතරම් තියෙන උදාහරණ මට නම සඳහන් කරන්න බෑ ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් එක කාලයක මේ වගේ අගතිගාමි වෘත්තීය සංවිධානවල බලපෑමට ලක් වුණා ඒ නිසාවෙන් ඒ ව්‍යාපාර व्यापारे अगति अर्बुदेट लाकुण इट पे समहार देशपालन वशी बलपैम लाख वृत्तीय खंडायाम बलपैम समहार आयतन वर्ट हेम गेटल वर्ट लाखनटवेनोकनटाधुमीन मेक सेवक प्रजा मत प्रश्न एक हेतु अक्ट पुलवा सेवक मंडल कलवना करणीय खोदी नौकरी हरियट बलपाल सेवक परपालने नौकरी मेघल आवश्यकता स्वयं बेली එතකොට ඒ අය වෙනත් අගතිගාමි පුද්ගලයන්ගේ නැත්නම් සංවිධානවල බලපෑමට ලක් වෙනවා. ඒක ව්‍යාපාරයක බිඳවැටීමට හේතු වෙන්න පුළුවන්. ඊළඟට ව්‍යාපෘතිය හිමිකරුවන් තමන් යහපත් සේවියෙක් good employer යහපත් සේවියා ඒ කියන්නේ හොඳ හාම්පුතෙක් ව්‍යාපෘතිය හිමිකරුවන් තමන් හොඳ හාම්පුතෙක් ලෙස ක්‍රියා කරමින් ඒ පිළිබඳ විශ්වාසය ආදරය දිනන්නව ගැනීම. උර දකින්න ඇති බොහෝ කර්මාන්තවල ලංකාවේ සුලහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ගණයට වැටෙන බොහෝ කර්මාන්ත වල හිමිකරුවන් එහෙම යහපත් සේවකයෙකු ලෙස සේවකයා විසින් ආදරයට විශ්වාසයට ලක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න වෙන්න සේවකයාගෙන් ව්‍යාපාරයේ ප්‍රගමණයට උදව් හම් වෙනට වඩා ව්‍යාපාරයේ අගතියටපත් වෙන්නේ නැත්නම් අරමුදට ලක් වෙන කරුණු තමයි සිදුවෙන්නේ. මේක ලංකාවේ සුලහ මධ්‍ය පරිමාණ කර්මාන්ත වල නිතරම දකින්න ලැබෙන දෙයක්. සේවකයාගේ විශ්වාසය ආදරේ දිනා ගන්නේ නැතිකම ඊළඟට සේවකයන්ගේ අවශ්‍යතා වරප්‍රසාද ලබා දීමේදී අවංකව ඒ නොකිරීම නිසා සේවකයන්ගේ හා ආයෝජකයන් අතර විශ්වාසය හා අවබෝධය හීන වී සංහිඳියාව බිඳවැටීම ඒ කියන්නේ මිනිස්සු සේවකයන්ට අවශ්‍යතා සපුරා ලීමේදී ඒක අවංකව ඉෂ්ට කරන්නේ නැහැ ඒක ඇත්ත වමනාවක් විදිහට නොදක හුදෙක් කාරණාවෙන් ගැලවෙන්නට කරනවා නම් එතනින් ව්‍යාපාර පවතින්න බෑ පඩිනඩි ලබා දීම සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම සේවක බාරාර මුදල් ගෙවීම සේවකයන්ගේ ආරක්ෂාව සැලසීම සේවකයන්ට සෞඛ්‍ය පහසුකම් ලබා දීම සේවකයන් විතරක් නෙවෙයි එයාගේ පවුල් එහෙම නැත්නම් එයාගේ යැපෙන්නන් පිළිබඳව සොයා බැලීම මේ වගේ කරුණු පිළිබඳව අවංකව දායක නොවීම නිසා විශ්වාසය සහ අවබෝධය ඉඳවැටෙන එකකින් එන්නේ අර කලින් කියපු ව්‍යාපාරයට තියෙන කැපවීම අඩු වෙන එක මේක කුඩා කර්මාන්තවල තියෙන මහා පරිමාණ ආයතනවල තියෙනවා නමුත් එහෙම නොකරන ඒ පිළිබඳ හොඳින් හොයා බලන ආයතන ගත්තොත් ඒ වාගේ සාර්ථකත්වයේ බැහැමින් පෙරෙන්න තියෙනවා ඊළඟ එක තමයි අනවශ්‍ය ලෙස සේවක නිලතර කාර්යාල පහසුකම් ආදී පවත්වාගෙන යාම නිසා වියදම් ඉහළ ගොස් ඵලදායිතාවය පහළ යනවා සමහර ආයතනවල අනවශ්‍ය තනතුරු තියෙනවා අනවශ්‍ය කාර්යාල අනවශ්‍ය පහසුකම් මට උදාහරණයක් කියන්න පුළුවන් එක් අවස්ථාවක සුලහ මධ්‍ය පරිමාණ ගණයට වැටෙන කර්මාන්තයක් තිබුණා ඒ කර්මාන්තේ ඒක ඒ ආයතනේ ආයතනෙට දරා ගන්න බැරි තරම් තනතුරු තිබුණා ආයතනයට ඒ තරම් විශාල පරිපාලන ව්‍යුහයක් අවශ්‍ය නැහැ තනතුරු වැඩක් නැහැ ඒ තරම් කාර්යාල ප්‍රමාණයක් අවශ්‍ය නැහැ ඒ තරම් වාහන ප්‍රමාණයක් අවශ්‍ය නැහැ නමුත් ඒවා පවත්වාගෙන යන්න ගිහිල්ලා අවසානයේ ඒවට දරන වියදම නිසා ව්‍යාපාරය අර්බුදයට ගියා ඒ නිසා සේවක මණ්ඩලය කළමනාකරණය කිරීමේදී ඉතාමත්ම හුබනායම් බලන්නට ඕන අත්‍යවශ්‍ය ප්‍රමාණයට තනතුරු අත්‍යවශ්‍ය ප්‍රමාණයට පහසුකම් ලබා දෙන්න. මොකද අනවශ්‍ය ප්‍රමාණයට ලබා දුන්නොත් ව්‍යාපාරය ඒක ඉන් සිද්ධ වෙන්නේ ව්‍යාපාරයට දරාගත නොහැකි මට්ටමේ වියදම් එන එක. හරි. ඊට පස්සේ සේවක පාලනයට අදාළ නීති රීති රෙගුලාසි නිසි පරිදි අධ්‍යයනය නොකිරීම නිසා සමායෙන්ට තන අවායන් කියන්නේ ඒ වායන් වන අහිතකර බලපෑමට ලක් වීම. හොඳම උදාහරණය තමයි සේවකයන්ට ගෙවිය යුතු නීතිමය ගෙවීම් නොකිරීම. බොහෝ කර්මාන්ත ලංකාවේ උසාවියට ගිහිල්ලා හොයා බැලුවොත් උස අධිකරණවල තියෙනවා සේවකයන්ට බාර ආරම්භ මුදල් ගෙවලා නැහැ. නියුක්ති ආරම්භ මුදල් ගෙවලා නැහැ. හේතුව ඒවා ගෙවීමට අපි නීතියෙන් බැඳිලා සිටිනවා කියන එක ව්‍යාපාරිකයා තේරුම් ගන්නෙ නැතිකම. සේවකයන්ගේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. සේවකයන්ට නීති අවම බැටුප් ලබා දෙන්නේ නැහැ. කාන්තාවන් සේවයේදීමේදී ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු ලබා දිය යුතු අමතර පහසුකම් ලබා දෙන්නේ නැතිකම. මේවා මත
සමහරවිට නීති රීති වලින් රෙගුලාසි වලට පටහැනිව ක්‍රියා කිරීමෙන් ව්‍යාපෘතිය අගතියට යනවා. අධ්‍යක්ෂින් තියෙන දරුවොත් ඇති සමහර වෙලාවට අපි බැංකුව නියෝජනය කරමින් විවිධ කරුණු සඳහා අධිකරණ වලට යනකොට දකිනවා කර්මාන්ත කරුවෝ අධිකරණයට අවිලා ඉන්නවා. හේතුව EPF නැත්තම් සේවා නියුක්ති භාර සේවා නියුක්ති අරමුදල් ගෙවල නැහැ. එහෙම නැත්තම් සේවකයෙකුට වන්දි ගෙවල නැහැ. මේවා උඩ අධිකරණයට ගෙනලා දිනව වැරදි කරුවෝ විදිහට. ඒකට හේතුව තමයි නීති රීති ලගුලාසි හරියට තෝරාගෙන හරියට අධ්‍යයනය කරලා ඒ පිළිබඳ අවබෝධයකින් ක්‍රියා නොකිරීම. මේ නිසා ව්‍යාපාති අර්බුදයට ලක් වෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ලංකාවේ නිතර දකින්න ලැබෙන හේතුවක්. ඊළඟ කාරණාවට යන්න කලින් මම මේ මෙතෙක් සඳහන් කරමු කරුණු ටික. පැහැදිලි වුණාද? මෙතෙක් කරුණු කීපු ටික පැහැදිලි වුණාද? කරුණු ටික ටික තේරුම් උත්සාහ කරන්න පාපක්. මේකට සවන් දීගෙන ඉන්න ඊට පස්සේ මේ ටියුට් එක කියවන්න ඕන ඕගොල්ලෝ. ඒක කියවහම තමයි ඊට පස්සේ ඊළඟ අවබෝධය එන්නේ. ඊට පස්සේ විභාගයේදී කරුණු ලියනකොට මේකට අවධානය යොමු කරගෙන ඉන්න. මොකද විභාගයේදී ඕගොල්ලන්ගෙන් මේ ප්‍රශ්න මේ විදිහටම නොඋනට ඒ වගේ ප්‍රශ්නයකින් කොටසක් ප්‍රශ්නයක් ලෙස අහන්නට තියෙන ඉඩකඩ වැඩි. හොඳයි. මම ඊට පස්සේ නැවත ප්‍රසන්ටේෂන් එකට යනවා. ඒකේ 8 වෙනි කාරණාව විදිහට නැත්තම් මේ අභ්‍යන්තර සාධක ලෙස දකින කරුණු 8ක් මම මෙතන පෙන්වලා තියෙනවා. ඒ 8ේ 8 වෙනි එක තමයි මේ කියන්නේ යටිතල පහසුකම් නිසා මතුවන සාධක. නැත්තම් අපි කියනවා ව්‍යාපාරයක පවත්වාගෙන යාමට උවමනා කරන වෙනත් පහසුකම් ගැන තමයි මේ සඳහන් කරන්නේ. මොනවද අනවශ්‍ය වන යටිතල පහසුකම්? sorry අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් නිවැරදි ලෙස හා අවශ්‍ය ප්‍රමාණයෙන් හා ගුණාත්මකව ස්ථානගත නොකිරීම. මේකින් කියන්නේ මාර්ග වෙන්නට පුළුවන්, බලශක්තිය වෙන්න පුළුවන්, ජලය වෙන්නට පුළුවන්, අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් උවමනා ප්‍රමාණයෙන් තියෙන්නත් ඕනේ, වුණා ගුණාත්මකව තියෙන්නත් ඕනේ. මේකෙදි කියන්නේ පාවිච්චි කරනවා නම් ජලය අවශ්‍ය ප්‍රමාණයට තියෙන්නට ඕන. පාවිච්චි කරනවා නම් විදුලි බලය අවශ්‍ය ප්‍රමාණයට ඒකට සැපයුම තියෙන්නට ඕන. විදුලි බලය බිඳ වැටෙනවා නම් බිඳ වැටීමට ලක් වෙන්න පුළුවන් නම් ඒකට වෙනත් විදුලි ජනක යන්ත්‍රයක් තියෙන්නට ඕන. ඒවා අත්‍යවශ්‍ය ප්‍රමාණයට නොතිබුණොත් ඒකේ නිෂ්පාදනයට බාධා වෙනවා. නිෂ්පාදනයට බාධා වෙනකොට වෙළඳපොළ අපිට දයග්‍රහණය කරගන්න බැරි වෙනවා. ඒකෙන් ව්‍යාපාර අර්බුදයට යනවා. අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතුමයි. ඊළඟ කියනවා යටිතල පහසුකම් සපයන බාහිර පරිසරය ගැන අවධානය යොමු නොකිරීම. ඒ කියන්නේ අපිට කොහෙන්ද මේ යටිතල පහසුකම් ලැබෙන්නේ, ඒවා ගැන කවුද සපයන්නේ කියන එක සොයා බලන්නේ. එකී පරිසරය සමග සාර්ථක සම්බන්ධතා ගොඩනගා නොගැනීම. ඒ කියන්නේ අපිට විදුලි බලය සපයන ආයතනයත් සමග අපි බොහොම සමීපව එහෙම බොහොම සාර්ථක සම්බන්ධතාවයක් තියෙනවා. මොකද අපේ විදුලි බල සැපයුම ගැන අපිට වැදගත්කමක් තියෙනවා ව්‍යාපෘතිය කරගෙන යනකොට. අපිට ජලයේ සපේන ආයතනයත් එක්ක අපි සාර්ථක සම්බන්ධතාවයක් තියාගෙන ඉන්නවා. සමහර ලාට සපේම් ජලය වෙන්නට පුළුවන්, විදුලි බලය වෙන්නට පුළුවන්, සංවේදන පහසුකමක් වෙන්නට පුළුවන්, සමහර ලාට ආහාර වෙන්නට පුළුවන්. මේ විතරක් නෙවෙයි, සමහර ලාට සමහර ආයතන වලට සේවකයෝ පවා සපේන ආයතන ඉන්නවා. මේ හැම කෙනෙක් එක්කම යහපත් සම්බන්ධතාව තියාගන්න. අද ව්‍යාපාරය කරා, අද මට හම්බුණා, ඒ නිසා එහෙටි අද මගේ වැඩේ වුණා නම් ඇති, හෙට මම ඉතුරු ටික හෙට බලා ගන්නම් කියන ආකල්පයෙන් නම් වැඩ කරන්නේ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බෑ. මොකද ඊටාම තරඟකාරී වෙළඳපොළක ක්‍රියාත්මක වෙන්නේ හැම ව්‍යාපාරයක්ම. තරඟකාරී වෙළඳපොළ ඇතුලේ එක්කෙනෙක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන්නේ નિરાයාසයෙන්ම අනිත් කෙනා ඒ තරඟකාරී තරඟේ වාසිය ගන්නවා. මේ පිළිබඳව ඒ නිසා දැඩි කල්පනායෙන් වැඩ කරන්න ඕන. ඊළඟ එක තමයි අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් වෙනුවෙන් කරන ආයෝජනය පවා වියදම් ලෙස සැලකීම. ජලයේ විදුලිය සංවේදන පහසුකම් වගේ දේවල් ආයෝජන. ඒවා වියදම් නෙවෙයි. හැම වෙලේම මතක තියාපතු ව්‍යාපාරයක ඔබ දකින්නවා. දැන් අපි ගෙදරක නම් අපේ සාමාන්‍ය නිවසක නම් ජලය කියලා කියන්නේ අපේ අත්‍යවශ්‍ය සාධකය. නමුත් ඒක අපි වියදමක් විදිහට තමයි දකින්නේ. නමුත් අපි ජීවිතේ පවත්වාගෙන යාමට ඒක අත්‍යවශ්‍ය කාරණා. බලශක්තියත් එහෙමයි, සංනිවේදනයත් එහෙමයි. අද වෙන ව්‍යාපාර අනිවාර්යයෙන්ම මේවා දකින්නට ඕන ආයෝජන විදියට. එහෙම නැතුව ඒවා වියදම් විදියට පමණක් සැලකුත් හැම වෙලේම උත්සාහ කරන්නේ වියදම් අවම කිරීම කියන තැන ඉඳි හිටියොත් අපි සමහරවිට අත්‍යවශ්‍ය දේවල් ගන්නෙ නැහැ. අද එහෙම ව්‍යාපාර තරඟ කරන්න බෑ. අද මේ තියෙන තරංකාරී ස්වභාවය අනුව අද වෙනකොට දේශීය තරඟේ විතරක් නෙවෙයි විදේශීය වශයෙන්ත් අපි තරඟයට මුහුණ දෙනවා. බොහෝ ව්‍යාපාර
ලංකාවේ රට ඇතුළ ගත්තොත් ක්‍රියාත්මක වෙන බොහෝ ව්‍යාපාර දේශීය නෙමෙයි විදේශීය තරඟයට මුහුණ දෙනවා. ඒ විදේශීය තරඟයට පවා මුහුණ දෙන තත්ත්වයක් තුළ යටිතල පහසුකම් ආයෝජනයක් ලෙස සැලකීම ඉතා වැදගත්. ඊළඟට තමයි යටිතල පහසුකම් තමන්ගේම ආයෝජන ලෙස පවත්වා ගන්නවා වෙනුවට බාහිර සේවා සපයන ආයතන හා පුද්ගලයන්ගෙන් ලබා ගැනීම හැකියාවන් තිබියදී එසේ නොකිරීමෙන් විවිධ ගැටලු හා වියදම්වලට ලක්වීම. මේ කියන්නේ සමහර යටිතල පහසුකම් සමහර පහ මුලින්ම සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයට ඍජුව සම්බන්ධ නොවන සමහර පහසුකම් අපිට බොහෝ විට බාහිරින් සපය ගන්නට පුළුවන් හොඳ ගුණාත්මකින් සහ හොඳ ප්‍රමාණවල. හැබැයි සමහර ව්‍යාපාරවල ව්‍යාපාරිකයන් පිළමිනවා ඒවා තමන් විසින්ම කරන්න. එහෙම කිරීමෙන් වෙන්නේ අපේ මූලික අවධානම අවධානය යොමු කළ යුතු නිෂ්පාදනය නැත්තම් භාණ්ඩය නැත්තම් සේවාව පසෙක තියලා අපිට මේ යටිතල පහසුකම් ගැන හොය බොහෙ ඉන්න වෙනවා. හොඳම උදාහරණ තමයි ඒවා ආරක්ෂක සේවා සිකියුරිටි ගාඩ්ස්ලා කියන්නේ. තනිප ආරක්ෂක ඒවා ජැනිටෝරියල් සර්විසස් කියන්නේ. ඒක ඇස්සෙන් තමයි ඔයගොල්ලෝ ගියොත් එහෙම බැංකුවට තමන් වැඩ කරන බැංකුවේ ශාඛාවල කාර්යාලවල ආරක්ෂක සේවා සැපීමට නැත්තම් සනීප ආරක්ෂක සේවා සැපීමට වෙනම ආයතන වලට පවර්ලා තියෙනවා. ඒක ඒ අව ඒ සේවාව තමයි වැඩ සොයා බලන්නේ. එහෙම නැතුව පුද්ගලයන් ගැන හොයාගෙන හොයන්නේ නැහැ බැංකුව. මොකද හේතුව අවධානය යොමු කළා තියෙන්නේ ප්‍රධාන සේවාවට. එහෙම නවත් නැතුව යටිතල පහසුකම් තමන් විසින්ම සපය ගන්න ගියොත් වෙන්නේ ඒ වෙනුවෙන් කරන කැපකිරීම සමහරලාට ප්‍රධාන සේවාවට ප්‍රධාන භාණ්ඩයට ප්‍රධාන නිෂ්පාදනයට කරන අවධානම අඩු කරන්න හේතු වෙන්න පුළුවන්. මේක බොහොම සමබරව තීන්දුව ගත යුතු තීන්දුවක්. ආරක්ෂක සේවාව වගේ දේවල් පිටින් සපය ගැනීම ලේසි. මොකද එතකොට ඒ සේවාව සපයන අය අවශ්‍ය ප්‍රමාණයට පුද්ගලයන් අවශ්‍ය ප්‍රමාණයට සේවාව සපයනවා. සනීප ආරක්ෂක සේවා සපේන අය පිරිසුදු කිරීම කරන අය ඒ අවශ්‍ය ප්‍රමාණයට සපේනවා. නමුත් අපිම මේක කරන්න ගියාම වෙන්නේ අපිට ප්‍රධාන නිෂ්පාදනය වෙනුවෙන් ප්‍රධාන සේවාව වෙනුවෙන් දක්වන දැරිය යුතු දැක්විය යුතු අවධානය අපෙන් ඉලියන්න පුළුවන්. මෙන්න මේ කරුණු ප්‍රමාණය තමයි අද සාකච්ඡා කරේ. මම අද සාකච්ඡාවෙන් ඉතුරු වෙච්ච ප්‍රමාණය ඒ අනුව අපි අභ්‍යන්තර සාධක ව්‍යාපාරය තුලම තිබෙන සාධක වලින් ව්‍යාපාරයක් අර්බුදයට යන්න පුළුවන් වෙන අවස්ථා ගැන සාකච්ඡා කරනකොට කාරණා 8ක් පිළිබඳව අවධානය යොමු කළ එකක් තමයි ව්‍යාපාරිකයා කවුද ව්‍යාපාරය කරන්නේ යාගෙන් මොනවද වෙන්න පුළුවන් ව්‍යාපාරය අර්බුදයට යන්නට කලමනාකරණය කියන කාරණාවෙන් කොහොමද ව්‍යාපාරයක් අර්බුදයට යන්නේ භාණ්ඩය හෝ සේවාව වෙනම ගත්තොත් ඒකෙන් අර්බුදයකට යන්න පුළුවන්ද අලෙවිකරණය ප්‍රවර්ධනය මාකටිං ප්‍රොමෝෂන් කියන දේවල් වලින් ව්‍යාපාරයක් අර්බුදයට යන්න පුළුවන්ද ප්‍රධාන කරුණු 8ක් තියෙනවා. ඒ කරුණු 8 යටතේ පොඩි කුඩා කරුණු සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කළා. විභාගයේදී මතක තියෙන්නට ඕන ප්‍රශ්නයක් යොමු කළොත් මේ ප්‍රධාන කරුණු 8වත් මතක තියාගෙන ඊට පස්සේ ඒවට විස්තර කිරීමේදී මේ ඉගෙනගත්ත බොහෝ කරුණු වලින් කරුණක් හෝ දෙකක් එකතු කිරීම තමයි වැදගත්. ඒ නිසා තමයි දීර්ඝ ටියුට් එකක් විදිහට මේක දෙන්නේ, නිබන්ධනයක් විදිහට දෙන්නේ. මොකද එතකොට මේක ළඟ තියනවා, ළඟ තියාගෙන මේක බලලා ආය නැවත නැවත මතක් කරගන්න පුළුවන් නිසා. ඒකයි කරුණු වශයෙන් වෙන් කරලා ලියලා තියෙන්නේ. නැත්තම් ඡේද වශයෙන් ලිවනම් ඔක කියවලා මතක තියාගන්න අමාරුයි. ඉන්සස් වෙන් වෙන් වශයෙන් කරුණු වශයෙන් සඳහන් කරලා තියෙනවා. ප්‍රධාන කරුණු වලට මතක තබා ගැනීම තමයි විභාගයේදී වැදගත් වෙන්නේ. මොකද ඒ කරපු සාකච්ඡාවේ හැටියට අභ්‍යන්තර සාධක පිළිබඳ කාරණාව සාකච්ඡා කරා. ඒ ටික පැහැදිලි වුණාද කියලා පොඩ්ඩක් සඳහන් කරන්න. තව මොන හරි එකේ සඳහන් කළ යුතුද පැහැදිලි කළ යුතුද වැඩිපුර දෙයක්. මොන හරි සඳහන් කරපු කරුණක් එක එකග වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒ කරුණ මේ පිළිබඳ ගැටලුවක් තිබෙනවාද? එහෙම සඳහන් කරන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් අහන්න වෙනවාද? කො බලන්න අනිත් දරුවෝ ටික. අන්ති අද දරුවෝ ඉන්නවා අයයි 10 දිනක් ඉන්නවා. 10 දිනාට ප්‍රශ්නය මෙතෙක් කියපු ටික පැහැදිලිද? කලින් සතියේ පන්තියට සහභාගී නොවුනා නම්
එහෙම නැත්නම් කලින් සතිය අවධානය ගිලිහුණා නම් අපි මේ සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ඒව අර්බුදයට ලක් වෙන්න පුළුවන්ද එහෙම අර්බුදයට ලක් වෙනවා නම් එහෙම ලක් වෙන්න බලපාන ව්‍යාපාරයේ තුලින්ම මතුවෙන හේතු තියෙනවද ඒ මොනවද කියන එක විභාගයේ ප්‍රශ්නයක් මතුවෙන්න අහන්න පුළුවන් ඍජුවම අභ්‍යන්තර සාධක මොනවද කියලා එහෙම නැත්නම් විභාගයේදී අහන්න පුළුවන් සාධක විදිහට වෙනමම ප්‍රශ්නයක් කොහොමද ව්‍යාපාර අර්බුදයට යන්නේ කියලා පොදු ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ වෙලාවට උත්තරේ ලියනකොට අර්බුදයට ලක්වීම කියලා කියන්නේ සැලසුම් කළ පරිදි අර්බුද අරමුණු සාක්ෂාත් කර ගන්න නොහැකිවීම එහෙම වෙන්න බලපානවා සාධක ගණනාවක් බලපාන්න පුළුවන් ඒ අතර ව්‍යාපාරයේ තුලින්ම මතුවන සාධක පැවතිය හැක එමෙන්ම ව්‍යාපාරයට පරිබාහිරව පතුවන සාධකද තිබිය හැක එහෙම සඳහන් කළා උදාහරණ ලෙස අභ්‍යන්තර සාධක මෙන්න මේවා වේ හැක බාහිර සාධක ටිකත් අපි සාකච්ඡා කරනකොට ඒවා මේවා අතරින් එකක් විය හැක මේ නිසා මේ කරුණු පිළිබඳව ආයෝජකයන් නැත්තම් ව්‍යාපෘති හිමිකරුවන් අවධානය යොමු කළ යුතුයි කියන අන්න ඒ අවබෝධයයි විභාගයේදී ප්‍රශ්නෙකට උත්තර ලියනකොට කියන්නේ මේ කියන මේ දින මුළු නිබන්ධනේ මුළු ටියුට් එකම සම්පූර්ණයෙන්ම විභාග ප්‍රශ්නයක් විදිහට ලියන්න අවශ්‍ය ලියන්න වෙන්නේ නැහැ ඒ තරම්ම ඒක බය වෙන්නට එපා බය වෙන්න එපා එහෙම ලියන්න දෙන්නේ නැහැ නමුත් ඉගෙනගත් දැනුම කොටස ප්‍රශ්නයකට යොදා ගැනීමට තමයි අවශ්‍ය වෙන්නේ ඒකයි මේක දීර්ඝ වශයෙන් ටිකක් අවශ්‍ය කරුණු ටික අනුකරණ ගණනාවකට බෙදලා ඒවා යටති උදාහරණ ලෙස කරුණු කියන්නේ ඕගොල්ලන්ට එතකොට පාඩම් කරනකොට මතක තියාගන්න ලේසි වෙනවා නැත්නම් කරුණක් දෙකක් තුනක් කියලා මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා නවත්තනවා නම් ඒකෙන් ඕගොල්ලෝගේ අවබෝධය වැඩි වෙන්නේ නැහැ. දැන් මේ කියන කරුණු ටික විභාගයේදී භාවිත කරනවට අමතරව වැඩ කරනකොටත් මේ කරුණු ටික වැදගත් වෙනවා. තවන් ගිහිලා ඔෆිස් එකේ බැංකුවේ සේවය කරනකොට බැංකුවේ ණය ඇගීම් වලට ණය ඇගීමේ කාරණාව ඉන්නවා නම් ණය සම්බන්ධ කටයුතු වල නිරත වෙනවා නම් මේක හරි වැදගත් වෙනවා මේ කරුණු ටික ඉගෙන ගන්න එක. හොඳයි ඒ අනුව දැන් අභ්‍යන්තර කරුණු ප්‍රමාණයක් අපි ඉගෙන ගත්තා. බාහිර කරුණු තිබෙනවාද? ව්‍යාපාරයට එළියේ කරුණු තියෙනවද? ඔව් ව්‍යාපාරයට බාහිර පරිසරයක් තිබෙනවා. එතකොට එහෙම බාහිර පරිසරයෙන් එන කරුණු මතත් ව්‍යාපාරයක් අසාර්ථක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බාහිර පරිසරයක් අධ්‍යයනය කරන්න ගියහම කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරනවද කියන ගැටලුවක් එනවා. ඒ නිසා කලමනාකරණය කියන විෂයේදී බාහිර පරිසරය අධ්‍යයනය කරන්න යොදා ගන්න මෙවලමක් තියෙනවා. PEST කියලා තමයි මුලින් ඉස්සර සඳහන් කරේ. නමුත් ඒකට දැන් අද වෙනකොට PESTEL කියලා කරුණු තව දෙකක් එකතු කරලා තිනවා. ඒ අනුව PESTEL කියලා වචනේ මතක තියාගන්න PESTEL තමයි බාහිර පරිසරය අධ්‍යයනයට යොදා ගන්න ලේසිම මෙවලම. මොනවද මේ අකුරු හයෙන් යෙදෙන්නේ කියන එක මේ පහලින් දක්වලා තිනවා මෙතන ටියුට් එකේ. මොකද්ද කියන්නේ? PESTEL කියන්නේ political නැත්නම් දේශපාලන පරිසරය. මේ බාහිර පරිසරයේ තියෙන කොටස්. economic environment නැත්නම් ආර්ථික පරිසරය, social environment නැත්නම් සමාජ පරිසරය, technological නැත්නම් technical කිව්වත් කමක් නැහැ, තාක්ෂණික පරිසරය, ecological එහෙම නැත්නම් ස්වභාවික පරිසරය, legal නැත්නම් නීති නැත්නම් නෛතික පරිසරය. ඇයි මෙහෙම කොටස් වලට බෙදා ගන්න නැත්නම් බාහිර පරිසරයේ තියෙන ඔක්කොම ටික අධ්‍යයනය කරන්න බැහැ එක විදිහට. එතකොට මේ අකුරු 6කින් දැක්වෙන කරුණු මත ඒ ඒ පරිසරයේ තියෙන මේ සංඝටක වලින් ව්‍යාපාරයක අර්බුදයකට ගෙනියන්න බලපාන සාධක තියනවාද කියන එක තමයි මෙතන හොයගන්නේ. එතකොට ඒක ඒ කරුණු ටික අපි මේ කරුණු 6 යටතේ මම පැහැදිලි කරනවා. පැහැදිලි කරනකොට ඒ පැහැදිලි කරන කාරණාව හොඳට ධාරණය කරගන්න එක තමයි වැදගත්. ඒක අවබෝධ කරගන්න එක වැදගත්. මොකද ව්‍යාපාරයක් අර්බුදයකට ගෙනියන්නට බාහිර පරිසරයේ ක්‍රියාත්මක වෙන මේ සාධක වලින් එකක් හෝ කීපයක් බලපාන්න පුළුවන්. අපි එකින් ඉස්සරහට යනකොට තේරුම් ගමු කොහොමද එහෙම වෙන්නේ කියලා. දේශපාලන පරිසරයේ කොහොම තියෙන සාධක? මේ දේශපාලන පරිසරය කියලා පුතේ කියන්නේ ඕගොල්ලෝ මේ දකින මේ අහවල් පක්ෂයේ මේ පක්ෂයේ කියන කාරණාව නෙවෙයි. රටක දේශපාලන වාතාවරණය කොහොමද කියන එක විතරයි වැදගත්. ඒ අනුව කොහොමද බලපෑම් කරන්නේ? මම ගොඩාක් කරුණු දෙන්න සඳහන් කරන්නේ නැතුව කරුණු කීපයකට කෙටි කරා කරුණු තුනක් විතරක් තියෙනවා. ඒක තමයි රටේ දේශපාලන අස්ථාවර භාවය. දේශපාලන වාසිය රට අස්ථාවරයි. එහෙම වෙනකොට ඒ අස්ථාවර භාවය ඍජුව සහ වක්‍රව ව්‍යාපාරවලට බලපාන. ඔයගොල්ලන්ට මතක ඇති මේ රටේ දේශපාලන වාසියෙන් අස්ථාවර තත්ත්වයක් තිබුණා අවුරුදු ගණනාවක් තිබිච්ච යුද්ධයක් තිබිච්ච කාලේ.
එහි ඍජු බලපෑම ව්‍යාපාර වලට තිබුණා. මොකද රටේ මුළු වෙළඳපළම ආවර්ජනය කරගන්න බෑ. සමහරලාට දේශපාලන තත්ත්වයන් මත ව්‍යාපාර වල ගැටලු මතු වෙනවා, වසා දමන්න වෙනවා, ව්‍යාපාර බිඳ වැටෙනවා, ව්‍යාපාර වලට හානි සිද්ධ වෙනවා. මේක ව්‍යාපාර පවත්වාගෙන යාමට බාධාවක් වෙනවා. දේශපාලන අස්ථාවර භාවයේ තියෙනකොට අපිට තරඟ කරන්න බෑ. දේශීය වෙළඳපොලේ තරඟ කරන්නත් බෑ. විදේශීය වෙළඳපොලත් එක්ක තරඟ කරන්නත් බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි රටක දේශපාලන ස්ථාවර භාවය නැත්නම් පොලිටිකල් ස්ටැබිලිටි කියන එක වැදගත්. මොකද එතකොට ආයෝජකයන්ට ආයෝජනය කරන්නට පුළුවන්. පාරිභෝගිකයා සේවා භුක්ති භාණ්ඩ සේවා භුක්ති විඳිනවා. ඒ නිසා හරි වැදගත් දේශපාලන වශයෙන් රටක් ස්ථාවර භාවයට පත් වෙන එක. දෙවනි කර්ම තමයි පාර්ශවීය ලෙස වාසිදායක වන දේශපාලන හැසිරීම නිසා විකල්ප දේශපාලන මතවාද හා සම්බන්ධතා සහිත ව්‍යාපෘති වලට සිදුවන අහිතකර බලපෑම. මේ ලංකාවේ සිද්ධ වෙන කාරණාවක් මම හොඳ වචන වලින් කියලා තියෙනවා. මොකද කියන්නේ පාර්ශවීය ලෙස වාසිදායක තමන්ට වාසිදායක අයට විතරක් තමන්ට උදව් කරන අයට විතරක් තමන් කැමති අයට විතරක් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන දුන්නොත් ඒකෙන් අනිත් ව්‍යාපාර බිඳ වැටෙනවා. ඒක ලංකාව රටවල ලංකාව ඉන්දියාව වගේ රටවල බොහොම හොඳට පේනෙන්න තියෙනවා. ඒක ලෝකේ අනිත් හැම රටකමත් තියෙනවා. ඒ කිසිම රටක නැහැ කියලා කියන්න බෑ. වෙන්නේ මොකද්ද? දේශපාලන වශයෙන් එක් බලයේ පවතින පාර්ශවයකට පමණක් බලේ පවතින පාර්ශ්වයේ සමග හිතවාදී අයට පමණක් ව්‍යාපාර තුළ නිරත වෙන්න දුන්නොත් අනිත් ව්‍යාපාර අසරණ වෙනවා. ඒක නිසා ඒකත් දේශපාලන පරිසරයෙන් මතුවෙන කාරණාවක්. මොකද ව්‍යාපාරයක් පාරයක් හෝ ව්‍යාපෘතියක් කරගෙන යන මනුස්සයාට වෙනමම දේශපාලන අදහසක් තියෙන්න පුළුවන්. ඒ අදහස පවතින දේශපාලන ක්‍රමයට පටහැනි වෙච්ච වෙලාවට අර්බුදයට ලක් වෙන්න පුළුවන්. ඊළඟ තමයි දේශපාලන අස්ථාවර භාවයන් නිසා විදේශීය සැපයුම් කරුවන් හා ගැනුම් කරුවන් තුළ ඇති වෙන අවිශ්වාසනීය භාවය. අන්න ඒක වැදගත්. රටක දේශපාලන අස්ථාවර භාවයක් ඇති වෙනවා නම් ඒකෙන් අපිට සැපයුම් කරන්න බලා ඉන්න විදේශීය අය, ඊළඟ අපෙන් බාඩු වහන්න ගන්න බලාගෙන ඉන්න විදේශීය අය, ඒ අය අතර විශාල අවිශ්වාසනීය භාවයක් ඇති වෙනවා. අද වෙනකොට ලංකාවේ තත්ත්වේ නැති වුණාට මට උදාහරණයක් කියන්න පුළුවන්. යුද්ධය පැවතිච්ච කාලේ සමහර ලෝකේ රටවල් ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලංකාවේ වෙන ඒ රටවල් වලින් භාණ්ඩ ආනයනය කරන්න ඉම්පෝර්ට් කරන්න ඉල්ලනකොට ඒ රටවල් වලින් කියනවා ඔගොල්ලන්ගේ රට දේශපාලන වශයෙන් අසාර්ථකයි, එහෙම නැත්නම් අස්ථාවරයි, එහෙම නැත්නම් අර්බුදයක ඉන්නේ. ඒ නිසා අපි ඔයගොල්ලන්ට සැපයුම් කරන්න අකමැති. එහෙම නැත්නම් අපි සැපයුම් කරනවා වෙන විවිධ කොන්දේසි තියෙනවා. අනිත් රටවලට වඩා දැඩි කොන්දේසි පනවන්න සිද්ධ වෙනවා. ආනයනය කරන්න අපි භාණ්ඩ එවන්න අපිට ගෙවීම ඉස්සෙල්ලා ඕන. කලින් ගෙවන්න. එහෙම නැත්නම් ගෙවීම සාමාන්‍ය ගෙවීමකට වඩා අපි අධිභාරයක් තියෙනවා. නැත්නම් වැඩිපුර මුදලක් ඉල්ලනවා. එහෙම වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාර වලට බලපානවා. අපි දේශපාලන වශයෙන් අස්ථාර වුණොත් අපේ සැපයුම් ගෙන්න ගන්න බැරි වෙනවා. අපේ භාණ්ඩ විකුණ ගන්න බැරි වෙනවා. ඒක ව්‍යාපාර වලට දැඩි බලපෑමක් කරනවා. එහෙම තත්ත්වයක් ලංකාවේ මේ මෑතක් වෙනකම්ම තිබුණා. තාමත් ඒකේ යම් යම් ප්‍රමාණයකට ඒක ක්‍රියාත්මක වෙනවා. එහෙම වුණොත් ව්‍යාපාර අසරණ වෙනවා. ඔගොල්ලෝ ඔයගලගේ බැංකුවට ගිහින් තව ඔයගලගේ ගනුදෙනුකරුවන් එක්ක සාකච්ඡා කරොත් සමහර ගනුදෙනුකරුවන් පවස්සයි ලංකාවෙන් විශේෂයෙන්ම ලංකාවෙන් බාහිර වෙන රටවලට අපනයනය කරන අය, කුරුඳු අපනයනය කරන අය, තේ අපනයනය කරන අය, වෙනත් භාණ්ඩ හා සේවා අපනයනය කරන අයට මේ දේශපාලන අස්ථාවර භාවයේ තිබීම ඉතාම නරකයි. ඒ අනුව ව්‍යාපාර අසරණ වෙන්න පුළුවන්. ඊළඟට අපි ඔපී පොලිටිකල් කියන එක කතා කරේ. ආර්ථික පරිසරයේ සිදුවන සාධක මේක ගොඩාක් විශාල සාධක ප්‍රමාණයක් කියන්න පුළුවන්. මොකද ආර්ථික පරිසරය එහෙම පිටින්ම ව්‍යාපාර වලට බලපාන නිසා. නමුත් මම ඒ ඔක්කොම මෙතන ලයිස්තුගත කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට මග පෙන්වීමක් විතරක් කරනවා ආර්ථික පරිසරයේ තියෙන මොන මොන සාධක ව්‍යාපාරයකට බලපාන්න පුළුවන්ද කියලා. ආර්ථිකයේ සිදුවන අවපාතයන් හා ආර්ථික වර්ධනයේ මන්දගාමී වීම. මේ දැන් අපි ගත කරන කාලය බලන්න. මේ කාලේ ආර්ථික අවපාතයකට යම් ප්‍රමාණයකට ලක් වෙමින් තියෙනවා. වර්ධනය මන්දගාමී වෙලා තියෙනවා. එහෙම වෙනකොට අපේ ගනුදෙනු කරුව කොච්චර අසරණ වෙලා ඉන්නවද කියන එක ඔයගොල්ලෝ හොඳටම දකිනවා. ඔයගොල්ලෝ තම තමන්ගේ බැංකුවලට ගියාම තම තමන්ගේ බැංකුවල ඉන්න ණයකාරයෝ, ණයගත් අය, ණය ගෙවන්න කොච්චර අපහසුතාවයකට ලක් වෙලාද කියන එක පේන්න තියෙනවා. ඒ ආර්ථිකයේ සිදුවලා තියෙන අවපාතය නිසා. ඒක ජාතික වශයෙන් වෙලා තියෙනවා, ජාත්‍යන්තර වශයෙන් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ආර්ථික පරිසරය වෙනස් වෙලා ඒ නිසා ව්‍යාපාර අසරණ වෙලා අර්බුදයකට ගිහින් සමහර ව්‍යාපාර බැහැලා ගිහින් සමහර ව්‍යාපාර බොහොම අමාරුවෙන් කටයුතු කරගෙන යනවා.
තවත් ව්‍යාපාර බැංකුවට ඇවිත් සහන ඉල්ලනවා. සමහර අය ණය ගෙවීම පෙරහැරලා තිනවා. සමහර අයට වුමනා එන්න ඕනත් ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකට මතු වෙලා තියෙනවා. මේක මේවා අර්බුද. සේවකයන්ට රැකියා හිමි වෙලා තියෙනවා. සමහරලාට සැපයුම් කරුවන්ට ගෙවලා නැහැ. සමහරලාට වෙළඳ පොලේ ඉන්න තමන්ගේ ගැනුම් කරුවෝ වහන්න හසේව aran තිනවා. නමුත් ගෙවලා නැහැ. ඒවට මුදල් හම්බෙලා මේ වගේ විශාල ගැටලු ප්‍රමාණයකට ලක් වෙන්න පුළුවන් ආර්ථික අවපාතයකට ලක් වෙච්ච වෙලාවක මේ අපි ඉන්නේ අපි මේ ගත කරමින් ඉන්නේ අන්න ඒකට හොඳ උදාහරණයක් සහිත උදාහරණයක් විදිහට දෙන්න පුළුවන් කාලයක ඊළඟට පොලි අනුපාත විනිමය අනුපාතවල සිදුවන අනපේක්ෂිත උච්චාවචනය පොලි දැන් මේ වෙලාවේ කෙනෙකුට කියන්න පුළුවන් පොලි ගොඩක් අඩු වෙලා නිසා ව්‍යාපාරන හොඳයි කියලා නමුත් පොලි අනපේක්ෂිත විදිහට ඉහළ පහළ යනට ගත්තොත් ඒක ව්‍යාපාරවලට දැඩි ලෙස බලපෑමට ලක් කරනවා පොලි අඩු කිරීම සම්පූර්ණයෙන්ම හොඳයි කියලා කියන්න තමයි. පොලි යම් ප්‍රමා පොලි යම්සි ක්‍රමික අඩු වීමක් ක්‍රමයෙන් කාලයක් තිස්සේ අඩු වීමෙන් යනවා නම් ඒකේ ඒ බලපෑමට ව්‍යාපාර හුරු වෙනවා. නමුත් එකපාරටම ඉහළ යන්න හෝ පහළ යන්නට ගත්තොත් අන්න ව්‍යාපාර ගැටලුවට ලක් වෙනවා. විනිමය අනුපාත කියන්නේ එක්ස්චේන්ජ් රේට් කියන එක. අපි විදේශ මුදලක් ගන්නට විදේශ මුදල් ඒකකයක් ගන්නට අපේ රුපියල් වලින් කොච්චර ඒකක ප්‍රමාණයක් දෙන්න ඕනද කියන අනුපාතය වෙනස් වුණොත් බරපතල ගැටලුවකට ලක් වෙනවා. උදාහරණයකට ගත්තොත් 2019 අවුරුද්දේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 14 සිට 17ක වගේ ප්‍රමාණයකින් අව ප්‍රමාණ වෙනවා. ඒ කියන්නේ අපිට ඩොලර් එකක් ගන්න ගෙවන්න වෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. හරි. අපි රුපියල් 200කට ආසන්න ප්‍රමාණයක් දක්වා මේක වර්ධනය වෙලා දැන් අද වෙනකොට 180 ගණනක වගේ යම් තැනකට යම් තරමකට ඇවිල්ලා තරමක ස්ථාවර බවක් පෙන්නනවා. අපි භාණ්ඩ පිටරටින් ගෙන්නනකොට අපිට ගෙවන්න තියෙන රුපියල් ප්‍රමාණය තුර වැඩි වෙනවා. ඒක රටකට හොඳ නැහැ. එහෙම වෙන්න ගියොත් අමුද්‍රව්‍ය මිල ඉහළ යනවා. බලශක්තිය මිල ඉහළ යනවා. එහෙම වෙන්න වෙන්න ව්‍යාපාර අර්බුදයට යනවා. මොකද ඒ සම්පූර්ණ වියදම එහෙම පිටින්ම අවසාන පාරිභෝගිකයාට වෙත තල්ලු කරන්න බෑ. අපි සමහර නිෂ්පාදන ගන්න මේ මිලට පමණයි. මිලට එකම මිල ඒකම එකම තත්ත්වයක මිල තිබියදී නිෂ්පාදන වියදම වැඩි වුණොත් විනිමය අනුපාත වැඩි වීම නිසා ව්‍යාපාරවලට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ආර්ථික පරිසරයේ සාධකයක්. ඊළඟට පාරිභෝගික විශ්වාසයේ බිඳ වැටෙනවා. ආර්ථික පරිසරය වෙනස් වෙනවා. දැන් මේ දවස්වල අපිට වෙලා තියෙන එක පාරිභෝගික විදිහට අපිත් වැඩිය පරිභෝජනය කරන්නේ නැහැ. මොකද අපේ විශ්වාසය තාම වර්ධනය වෙලා නැහැ. අපි තවත් අපි හිතනවා තව ටිකක් ඉඳලා බලමු. සමහර වේදම් කරන්න එපා. සමහර බරපතල වේදම් වලට යන්නට එපා. අනවශ්‍ය වේදම් කරන්න එපා. සුකෝභෝගී දේවල් වියදම් කරන්න එපා. මේ தත්ත්වය කියන්නේ අපේ විශ්වාසය බිඳ වැටිලා. එහෙමනම් ඒක ව්‍යාපාර වලට බලපානවා. බලන්න සංචාර කර්මාන්තයේ මේ தත්ත්වය පත් වෙනවා. සමහර භාණ්ඩ සේවා අපි භුක්ති විඳින්නේ නැහැ වැඩියට. අපි වැඩිපුර ඇඳුම් පැළඳුම් ගන්න යන්නේ නැහැ. අපි වැඩිපුර අපේ සුකෝභෝගී දේවල් මිලදී ගන්න යන්නේ නැහැ. අපි වෙන්දා කරන සමහර වියදම් ඇකිතාක් අඩු කරලා තියෙනවා. මේ මත පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙනවා. කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් වෙනත් තව වෙනත් කර්මාන්ත වලට හොඳ තත්ත්වයක් ඇවිල්ලා නේද කියලා. ඔව්. සමහර කර්මාන්ත වල හොඳ තත්ත්වයක් ඇවිල්ලා. මේක දෙපැත්තටම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගික විශ්වාසයේ බිඳ වැටෙනවා ආර්ථිකය අසීරු තත්ත්වයකට පත් වුණොත් ඒක ව්‍යාපාරයකට බලපාන්න පුළුවන්. හොඳයි මම මේ කියන මේ අරෝපික තේරෙනවද? ඔය කියාගෙන යන කරුණු පැහැදිලි වෙනවද? ඒ කියන තත්ත්වයට වඩා තව පැහැදිලි කිරීම අවශ්‍යද? මොකද මේ අවබෝධය ඕන මේ පුතේ මේ සැරේ ප්‍රශ්නයක් අහන්න ඉඩකඩ වැඩි. COVID-19 අත්‍යත් එක්ක ඔයගොල්ලෝ දකින්න ඇති අද ඉන්දියාව දිනයක් තුල 90,000ක් විතර COVID-19 වලදිච්ච අය නැත්තම් ආගෙන තියෙනවා. මේ වගේ තත්ත්වයක් උඩ මේ වෙළඳ පොළවල් දැන් බලපෑමට ලක් වෙලා තිබු ඉන්දියාවෙන් ලංකාවට එන ගිනින භාණ්ඩ ඉන්දියාවෙන් ලංකාවෙන් ඉන්දියාවට ගිනින භාණ්ඩ වල ගැටලු දැන් මතුවෙමින් තියෙනවා. අන්තර් කර්මාන්තයේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. කුඩා කර්මාන්ත වලට ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව අවස්ථා ගණනාවක දැන් උපදෙස් ගණනාවක් නිකුත් කරා. මම ඒ උපදෙස් ටික එක රාශි කරලා දෙන්න උත්සාහ කරනවා ඔයගොල්ලන්ට. ඒ උපදෙස් පිළිබඳ හොඳ අවබෝධයකින් යන්න වෙනවා. මොකද විභාගයේ ප්‍රශ්නයක් එන්න තියෙන ඉඩකඩ වැඩි. අපිට හොඳ පොඩි අවබෝධයක් තියෙනවා නම් ඒ පිළිබඳ උත්තරයක් ලියලා ලකුණු ටික ගන්න ඉඩකඩ තියෙනවා. බොහෝ විට ප්‍රශ්නයක් අහන්න ඉඩකඩ තියෙනවා. මොකද මේ වෙලාවේ කර්මාන්ත හැටියට අපි මේ ඉගෙන ගන්න විශේෂවන සංවර්ධන මූල්‍ය කියන පාඩමට ඍජුවම සම්බන්ධ වෙන කරුණු ගණනාවක් මේ වෙනකොට වෙළඳපළේ සිද්ධ වෙමින් තියෙනවා.
එනිසා මේ ගැන අවබෝධය වැඩගත් හොඳයි අපි ඉස්සරහට සාකච්ඡාව කරගෙන යමු හරි පාරිභෝගික විශ්වාසයේ බිඳවැටීම ගැන මම කියුවා ඊට පස්සේ විදේශීය වෙළඳපොළවල බලපෑම ආර්ථිකය මේ වගේ වෙලාවක අපේ ආර්ථිකයේ බිඳ වැටිලා අපේ ආර්ථිකයට හානි වෙලා තියෙන වෙලාවක විදේශීය වෙළඳපොළෙන් අපිට බලපෑම් වෙනවා විදේශීය තරංකාර වෙල වෙළඳපොළ අපේ වෙළඳපොළ අල්ල ගන්නවා ඒක අපේ කර්මාන්ත වලට හොඳ නැහැ සමහර ලාට විදේශීය භාණ්ඩ වලට වෙළඳපොළ නතු වෙනවා සමහර නිෂ්පාදන දේශීය නිෂ්පාදන කරන අයට විදේශ මේ වෙළඳපොළ අහිමි වෙන්න ඉඩ කඩ තියෙනවා ඊළඟට දේශීය ආර්ථිකයේ වර්ධනය හා වාසි ප්‍රාදේශීය වශයෙන් බෙදී යාමෙන් මතුවන විෂමතාවය කියන්නේ රටේ ආර්ථිකයේ මුළු ආර්ථිකයේ වර්ධනය වෙනකොට ඒක හැමෝටම සමානව යන්නේ නැහැ ලංකාවේ හැම ප්‍රදේශයකට. බස්නාහිර පළාත ගොඩාක් සංවර්ධනය වෙන්න පේනවා. තව පොඩ්ඩක් දකුණු පළාතේ තියෙනවා. තව පොඩ්ඩක් වයඹ පළාතේ තියෙනවා. තව බොහොම සමහර ප්‍රමාණයක් මධ්‍යම පළාතේ තියෙනවා. නමුත් රටේ හැමතැනක්ම එක වගේ බෙදිල යන්නේ නැහැ. එහෙම බෙදිලා නොයන්න යන නොයනකොට ඒක ආර්ථිකයේ තියෙන ගැටලුවක් ඒක කර්මාන්ත වලට බලපානවා. ඒ නිසා බොහෝ කර්මාන්ත ගොනු වෙන්න උත්සාහ කරනවා. බස්නාහිර පළාතට, වයඹ පළාතට, දකුණු පළාතට විතරක් සීමා වෙන්න පටන් ගන්නවා. ඌව පළාතට, නැගෙනහිර පළාතට, උතුරු මැද පළාතට, උතුරු පළාතට මේ වගේ පළාත් වලට ගිහිල්ලා ව්‍යාපාර කිරීමට මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. පුළුවන්. ඒ මොකද වෙළඳපොළ ආර්ථිකයේ හැමතැනම එක විදිහට පොදුවේ සංවර්ධනය වෙලා නැහැ. ඒ අනුව ව්‍යාපාර අර්බුදයට යන්න පුළුවන්. එම අර්බුදයට ලක් වෙන ව්‍යාපාර තියෙනවා. මොකද තමන්ට වෙළඳපොළ එක්ක ප්‍රමාණයම අඩුයි එක්ක පාරිභෝගිකයාගේ හැකියාව අඩුයි මේක කර්මාන්ත කරනවට දෙවි ප්‍රශ්නයක් ඊළඟ එක දේශීය හා විදේශීය තරංකාරීත්වය අනවශ්‍ය පරිදි ඉහළ යනවා ඒක මම කලින්ත් සඳහන් කළා ආර්ථිකය වෙනස් වෙනකොට සමහර ලාට දේශීය තරංග ඉහළ යනවා සමහර ලාට විදේශීය තරංග ඉහළ යනවා ඒ අනුව මේ දෙක අතර තියෙන අනවශ්‍ය උච්චාවචන නිහල පහල යාම ව්‍යාපාර වලට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාර බිඳ වැටෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟට සැපයුම් දාමල සිදුවන අනපේක්ෂිත වෙනස්කම්. සැපයුම් දාම කියලා කියන්නේ අපිට අමුද්‍රව්‍ය එහෙම නැත්නම් වෙනත් සැපයුම් ලැබෙන මාර්ග ටික. දැන් මේ දවස්වල වෙලා තියෙන දේ බලන්න. ආර්ථිකයේ ලොකු අල්පාතයක් ආවා චීනෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් වගේ රටවල් වලින් ලංකාවට එන සැපයුම් බොහෝ දුරට සීමා වෙලා. මේ කාර්තිකයේ බලපෑමට ලක් වෙන ශ්‍රී ලංකා රජය තීන්දුව කරා ලංකාවට කරන ආනයන සීමා කරන්න. මොකද රටේ මුදල් එලීට යන එක අඩු කරන්න. දැන් වෙළඳපොළ ගැටලුවට ලක් වෙලා වාහන ගෙන්නන්නේ නැහැ. සුඛෝභෝගී වාහන භාණ්ඩ ගෙන්නන්නේ නැහැ. ඉලෙක්ට්‍රික් භාණ්ඩ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ගෙන්නන්නේ නැහැ. සමහර භාණ්ඩ හා සේවා ගෙන්නන්නේ ප්‍රමාණය සීමා කරපු ලයිස්තුවක් ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළා. එතකොට ඒ භාණ්ඩ හෝ සේවා මත යපුන කර්මාන්ත ගැටලුවට ලක් වෙනවා. මේ වෙනකොට ඔයගොල්ලෝ හොයලා බැලුවොත් ලංකාවේ වාහන වෙළඳපොළ අර්බුදකාරී තත්ත්වයක තියෙනවා. ගිනාපු වාහන විකුණන්න බෑ. හේතුව මිල වැඩි. මොකද තවදුරටත් ආනයන සිද්ධ වෙන්නේ නෑ. එහෙමනම් අන්න කර්මාන්තයක් විදිහට ගැටලුවට ලක් වෙනවා. ඔයගොල්ලන්ගේ ගනුදෙනු කරුව ගැන ටිකක් හොයලා බැලුවොත් පේනවා. ඒ වගේ කර්මාන්තවල ඉදලා ඉන්න ගනුදෙනු කරුව අසරණයි. ඒගොල්ලන්ට බැංකුණා එකවා ගන්න බෑ. බැංකුවේ ජංගම ගිණුමේ අයිරාව අඩු කර ගන්න බෑ. ඒවා අර්බුදයට ආපු අර්බුදයට ලක්වීම සම්බන්ධයෙන් පෙන්වන ලක්ෂණ. ඊළඟට ප්‍රමාණවත් තරංගකාරීත්වයක් වෙළඳපොළ තුල නොමැතිකම හේතුවෙන් ගුණාත්මක හා ප්‍රමාණාත්මක වෙළඳපොළ වර්ධනය වෙන්නේ නොවී ආර්ථිකය හොඳ නැති වෙලාවට රට ඇතුලේ තරගයක් නැති වෙනවා. එහෙම තරගයක් නැති වෙලාවට නිෂ්පාදකයා හිතන්නේ මොකක් කරන නිෂ්පාදනයක් වෙළඳපොළට එවන්නේ. මොකද වෙළඳපොළේ තරගයක් නැහැ. එහෙම වෙනකොට ඒ භාණ්ඩය හරි සේවාව හරි වර්ධනය වෙන්නේ නැහැ ගුණාත්මකව. ක්වොලිටි එක වැඩි වෙන්නේ නැහැ. ප්‍රමාණයෙන් වැඩි වෙන්නේ නැහැ. ඇයි? වෙළඳපොළේ තරගයක් නැහැ. තේරුමක් නැහැ වෙළඳපොළ නිෂ්පාදනය කළා කියලා හිතනවා. ලංකාවේ එහෙම දැන් මේ වෙනකොට එහෙම සමහර නිෂ්පාදන වලට ඒ තත්ත්වය උද්ගත වෙමින් තියෙනවා. ඇයි? වෙළඳපොළ ඇතුළේ තරගයක් නැති වෙලා. හේතුව ආර්ථිකය අවපාතයට ගිහින් ආර්ථිකය බිඳ වැටෙමින් තියෙන නැත්නම් ආර්ථික ප්‍රශ්නයකට ගමු වෙන තියෙන තරගයක් නැහැ. ඒ නිසා වෙළඳපොළට වාහනයක් එවන අය වුණත් එච්චර හොඳ නිෂ්පාදනයක් එවන්න උත්සාහ කරන්නේ.
එනිසා වෙල්ලපොළ ක්‍රමයෙන් ගුණාත්මයෙන් අඩු වෙගෙන ප්‍රමාණයෙන් අඩු වෙගෙන ඒක රටකට එච්චර හොඳ නැහැ ඒක ව්‍යාපාර වලට හොඳ නැහැ ඒක යටතේ අන්තිම කාරණාව වෙල්ලපොළ වෙත වෙනත් සේවා සපේන අංශවල වර්ධනය ප්‍රශස්ත මට්ටමින් සිදු නොවීම මේ අපි දැන් ඉන්න කර්මාන්ත වලට සේවා සපේන අනිත් අය ආරක්ෂක සේවා වෙන්න පුළුවන් සාරයි සෙල්ලක වගේ සමීප ආරක්ෂක සේවා වෙන්න පුළුවන් ඊට පස්සේ වෙනත් ආහාර සපේන අය වෙන්න පුළුවන් ජලය සපේන අය වෙනත් සේවා විශාල ප්‍රමාණයක් සපේන අය ඒ අය දැන් මේ වෙනකොට එහෙම සේවා වලින් ඈත් වෙමින් ඉන්නවා හොඳට හොයලා බැලුවොත් කර්මාන්ත වලට ප්‍රවාහන පහසුකම් දීපු අය දැන් ප්‍රවාහන පහසුකම් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ හේතුව කර්මාන්ත ක්‍රියාත්මක වෙන්නේ ආර්ථික ආසරණ වෙලා එහෙම වෙලා කර්මාන්ත ක්‍රියාත්මක වෙන්නේ නැහැ එතකොට සේවා සපේන අය එන්නේ නැහැ අපිට හිතෙනවා සාමාන්‍ය සේවා ටික දිනවනේ සංවේදන කටයුතු වෙනවනේ ජලය සපේනවනේ ඉදුලි එනවනේ නමුත් ඒ ඇරෙන්න වෙනත් සේවා ගණනාවක් මේ වෙනකට වෙල්ලපොළ තුල යම් කිසි අනහිතීමකට ලක් වෙලා තිබෙනවා ඒ නිසා මේ කරුණු ටික මෙවර විභාගයේදී සෑහෙන වැදගත්කමක් දක්වන්න පුළුවන් මොකද මෙවර විභාගයට අර මම කලින් උපකල් කලින් අනාවැකි කියන ප්‍රශ්නය ඉදිරිපත් වුණොත් මට හිතෙනවා එහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හේතුවක් තියෙනවා මොකද ශ්‍රී ලංකා මහ බැංකුව විශාල පරිශ්‍රමයක් දක්වනවා දරනවා වෙල්ලපොළ ආර්ථිකය සහ කර්මාන්ත ටික පවත්වාගෙන යන්න ඒ නිසා ඕගොල්ලන්ගෙන් ඒ දැනුම තිබෙනවාද කියන එක සොයා බලන්න සෑහෙන ඉඩකටක් තියෙනවා ඒ නිසා මේ කාරණා ටික අමතක කරන්න එපා හරි ආර්ථික පරිසරය ගැන මෙතෙක් සඳහන් කරපු කරුණු පිළිබඳව ඔගොල්ලන්ට තේරුණාද එහෙම නැත්නම් මොන හරි ඇයි එහෙම වෙන්නේ මොකද්ද මේ වෙලාවේ සිද්ධ වෙන්නේ ඇයි මේ වගේ කරුණු සිද්ධ වෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවාද මම කැමති ප්‍රශ්න අහනවා නම් ඔගොල්ලන්ට මෙන්න මෙහෙම ඇයි සිද්ධ වෙන්නේ මේ වෙලාවේ මේ වගේ ගැටලුවක් මතුවෙන්නේ ඇයි කියලා බැංකු සාමූල්‍ය ආයතන වලට මේ ආර්ථික ගැටලුව මතුවලා තියෙන ගැටලුව මුදින්ම දැනෙන්න දැනෙමින් තිබෙනවා මොකද බොල් ණය ප්‍රමාණය මේ බොල් ණය ආපසු ණය ගිවීම පැහැර හැරීම නැත්නම් නොගිවීම ඉහළ යමින් තිබෙනවා සාමාන්‍ය බැංකු පද්ධතියේ 7% ක විතර ණය නොගිවීම අනුපාතයක් තියෙනවා ඒක සාමාන්‍ය ලංකාවේ 3%කටත් අඩුවෙන් 2.9%ක් වගේ තිබිච්ච රටක් මේක දෙගුණයකටත් වඩා වැඩි වෙලා තිබෙනවා මේ තත්ත්වය තුල ගැටලු මතුවෙන්න පුළුවන් ඒ නිසා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ මයික් එක ඔන් කරලා ගුවත් කමක් නැහැ හරි මයික් එක අන්මියුට් කරලා අහන්න එහෙම ප්‍රශ්නයක් නැහැ එහෙම නැත්නම් ප්‍රශ්නය chat box එකේ දාන්න මම සාකච්ඡාවට ගන්න කැමතියි එහෙම ප්‍රශ්න තිබෙනවා ආර්ථිකයේ සිද්ධ වෙනා තියෙන බලපෑම ව්‍යාපාර බිඳ වැටීමට බලපාන ආකාරයට ඉතාම හොඳ උදාහරණ තියෙන කාලයක් තමයි කතාව කාලයක තමයි අපි මේ ඉන්නේ ඒ නිසා ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න සමාජීය පරිසරයේ සාධක social නැත්නම් PES S අකුර සමාජ පරිසරයේ මොනවාද තියෙන සාධක ව්‍යාපාර බිඳ වැටෙන්න පාරිභෝගික අවශ්‍යතාවල සිදුවන අක්‍රමික වෙනස්කම් කිටි ගමන් සමාජ පරිසරයේ වෙනස් වීම මත අපේ අපි භාණ්ඩ හා සේවා භුක්ති විඳින විදිය වෙනස් වෙන්න පුළුවන් ඕගලොන්ට මම මේ උදාහරණය දෙන්නේ සමාජ පරිසරයේ කාරණාවක් හැටියට විතරයි ඔයගොල්ලෝ මතක ඇති ලංකාවේ පිසලාඩ් කියලා දුරකථන සමාගමක් සංවේදන සමාගමක් තිබුණා. තවදුරටත් ඒ සමාගම වෙළඳපොළේ නැහැ. මේ සමාගම සමාගමට වෙළඳාම ලංකාව වෙළඳාම තුළ අර්බුදයට ලක් වෙන බලපෑ ප්‍රධානම කාරණාව තමයි සමාජ කර්ම. සමාජීය කර්මක් තමයි හේතුව. යම් කිසි පිරිසක් යම් සමාජ පීඩනයක් එල්ල වුණා මේ ආයතනයේ සේවා භුක්ති විඳින්න එපාය කියලා. ඒක සමාජීය බලපෑමක්. සමහර නිෂ්පාදන වෙළඳපොළේ භුක්ති නොවිඳිය යුතුයි කියලා සමාජය තුළ වෙනස්කමක් ඇති වුණා. ඒ වගේ අක්‍රමික වෙනස්කම් සිද්ධ වුණා. කිටි ගමන් සිදුවෙන වෙනස්කම් සිද්ධ වුණා. ව්‍යාපෘති අර්බුදයට යන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හොයලා බලුවොත් එපිසලාඩ් කියන සමාගම එකතු වුණා. අජ් කියන සමාගමත් එක්ක එකතු වෙලා එයා වෙළඳපොළේ ඒ තිබිච්ච දත්තේ පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. නමුත් එක වෙළඳ නාමයක් වෙළඳපොළේ ඉවත් වෙන්න හේතු වුණා සමාජීය වෙනස්කමක්.
එක සමාජීය වෙනස්කමක් මත සිදුවෙච්ච දෙයක් ඒක ඉතාම හොඳ උදාහරණයක් සමාජ වෙනස්කම් වෙලද පොලිට බලපාන ආකාරය ගැන ඊළඟට සමාජීය කණ්ඩායම් සහ පීඩක කණ්ඩායම් කියලා මම උතන සඳහන් කරන්නේ ප්‍රෙෂර් ගෲප්ස් කියන එක ප්‍රෙෂර් ගෲප්ස් කියලා කියන්නේ යම් කිසි නිශ්චිත කර්මක් වෙනුවෙන් රජයට වෙලඳ පොලට නිෂ්පාදන වලට පීඩනය එල්ල කරන අය මෙහෙම කළ යුතුයි මේක වැරදි නිසා මෙහෙම වෙනස් කළ යුතුයි කියලා සමාජය තුළ කතා බහක් නැත්තම් පීඩනයක් එල්ල කරන අය තමයි පීඩක කණ්ඩායම් කියලා කියන්නේ ඒකේ කියන්නේ මොකද කාරණාව සමාජීය කණ්ඩායම් සහ පීඩක කණ්ඩායම් වල අහිතකර බලපෑම් වලට ලක් වීම. එහෙම අහිතකර බලපෑම් වලට ලක් වෙන්න පුළුවන්. යම් පිරිසක් යම් කිසි භාණ්ඩයක්, සේවාවක්, ආයතනයක් වෙත අනවශ්‍ය බලපෑමක් එල්ල කරන්න පුළුවන්. එහෙම කරොත් ඒකෙන් ව්‍යාපාර විද වැටෙන්න පුළුවන්. මම ඒක වඩා තේරුම් ගන්න පුළුවන් ඊළඟ කාරණාවත් එක්ක සම්බන්ධ කරොත් අනපේක්ෂිත වශයෙන් සිදුවන සමාජීය වෙනස්කම් මොනවාද උදාහරණ ප්‍රචණ්ඩත්වය, ආගමික හා සමාජීය විරෝධතා. මේක ඔගොල්ලෝ හොඳින්ම දුටුවා මීට මම හිතන්නේ අවුරුදු එකමාරකට දෙකකට ආසන්න කාලයකට මුලින් විශේෂයෙන්ම අස්කෝරිද ප්‍රහාරයත් එක්ක යම් ප්‍රමාණයකට සමාජය තුළ පීඩනයක් එකතු වුණා නිෂ්පාදන වලට භුක්ති විඳින්න එපා කියව සමහර නිෂ්පාදන වෙළඳ නාම භාවිතා නොකරන්නේ කිව්ව සමහර වෙළඳ නාම වෙළඳ පොලින් ඉවත් කරන්න පීඩනයක් ආවා මේ ආදී ක්‍රියාත්මක වීම අහිතකර ලෙස බලපානවා ඒ අය බැංකුවලින් ණය අරන් තිබ්බනම් බැංකුවලින් පහසුකම් අරන් තිබ්බනම් වෙනත් සැපයුම් කරුවන්ට ගෙවන්න තිබ්බනම් මේ වටේ ගැටලුවට ලක් වෙනවා එහෙම සමහර ව්‍යාපාරවලට ඒ ආදී ගැටලු මතුවන ඒ සමාජීය වශයෙන් සිදුවෙන වෙනස්කම් වල බලපෑම ඒක ප්‍රචණ්ඩත්වයේ වෙන්න පුළුවන් ආගමිකව සමාජ විරෝධතා ආදී වෙන්න පුළුවන් ඊළඟ එක තමයි සමාජීය සාධක මත ව්‍යාපාර වලට කරන බලපෑම තමයි සංකීර්ණ සමාජීය අවශ්‍යතා සහ ඉල්ලී සමහර අවශ්‍යතා සංකීර්ණයි ඒවා ඇයි එහෙම මතුවෙන්නේ කියන එක තීන්දුව කරන්ඩ එහෙම නැත්නම් ඒක එහෙම වැරදි එහෙම නැත්නම් ඒක හරි කියලා කියනවත් තර්ක කිරීමේ හැකියාව ව්‍යාපාර වලට නැහැ උදාහරණයකට හලාල් සහතිකය සමහර භාණ්ඩ ඕසේ සමහර භාණ්ඩ වෙළඳ පොළ ඉදිරිපත් කරන මෙහෙම සහතිකයක් ඕන කියලා. ඒ සහතිකයේ බලපෑම යම් කිසි ජන කොටසක් යම් කිසි ජන වර්ගයක් ඒ භාණ්ඩ භුක්ති විඳින්න යොමු කිරීම. නමුත් ඒක සංකීර්ණ අවශ්‍යතාවයක්. සමහර ඊට පස්සේ ඊට එරෙහිව පිරිසක් ඉන්නවා ඒ සහතිකයේ තියෙන භාණ්ඩ භුක්ති විඳින්න එපායි කියලා. මේක බැංකුකරණයටත් එහෙම ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති. ඉස්ලාමීය බැංකුකරණය. මේකට විරුද්ධව මේකට පක්ෂව සහ විරුද්ධව දෙපාර්ශ්වයටම අදහස් පළ වෙනවා මේ සමාජීය බලපෑම් ව්‍යාපෘතිව ව්‍යාපාර වලට කරන බලපෑම් බැංකු ක්‍රමය තුළට මේක කර බලපෑමෙන් විශාල වෙනසක් සිද්ධ නොවුණා වෙන්න පුළුවන් නමුත් සමහර භාණ්ඩ වලට වෙළඳ පොලේ දැඩි බලපෑමක් එල්ල කරනවා සමහර භාණ්ඩ භුක්ති විඳින්න එපා කියලා සමහර භුක්ති විඳින්න පෙළඹෙවුවා භුක්ති විඳින්නේ කියලා කිව්වා ඒ සමාජ බලපෑම් මත අර්බුදයට ලක් වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්කම විවිධ වෙනස්කම් සිද්ධ කරනවා වෙනද පොලේ ඒවට සමහර වෙලාවට කර්මාන්තයට මුහුණ දෙන්න බැරි වෙනවා ව්‍යාපාරිකයන්ට මුහුණ දෙන්න බැරි වෙනවා එහෙම වුණොත් ව්‍යාපාර අසරණ වෙනවා ඔයගොල්ලෝ දකින්න ඇති එහෙම අසරණ වුණ ව්‍යාපාර තිබුණා ඒවත් ඒ නිසාවෙන් බැංකු වලට ණය ගෙවා ගන්න බැරි වෙච්ච ව්‍යාපාර තිබුණා ඒක ප්‍රචණ්ඩත්වයේ දක්වා ගිය හැටි ඔයගොල්ලෝ දැක්කා ඒ ප්‍රචණ්ඩත්වයේ හැම වෙලේ ව්‍යාපාර වලට හානි වෙන ආකාරය ඔයගොල්ලෝ දැක්කා සමහර ව්‍යාපාර ආයේ කවදා නැවත ගොඩනගන්න බැරි තරමට හානි වෙච්ච අවස්ථා ඔයගොල්ලෝ දැක්කා මේවා බාහිර පරිසරයෙන් මතුවන හේතු ව්‍යාපාර අර්බුදයට ගෙනියන්න පුළුවන් මේ සමාජ පරිසරය පිළිබඳ තියෙන කරුණු පුතේ විවාදාත්මකයි නමුත් විවාදාත්මක නිසා මම බොහොම මැද තැනක තියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න උත්සාහ කරේ කරුණ විතරක් පැහැදිලි කරන්න උත්සාහ කරේ මොකද එතකොට ඔයගොල්ලෝ එතනින් එහාට ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන සමාජීය කරුණක් විදිහට ඒක මතුවෙන්න පුළුවන් එච්චරයි මතක තියාගන්න ඕන ඒක ඇතුලේ සංස්කෘතික කරුණු තියෙන්න පුළුවන් ආගමික කරුණු තියෙන්න පුළුවන් ජන වර්ගවල අර්බුද තියෙන්න පුළුවන් විවිධ දේවල් තියෙන්න පුළුවන් හැබැයි ඒවා ව්‍යාපාර වලට අර්බුදයකට ගෙනියන්න පුළුවන් තරම් හේතු වෙන්න සාධක තියෙනවා පැහැදිලි වුණාද පැහැදිලි වුණාද
මේ කරුණු විවාදාත්මක කරුණු විදිහට නෙමෙයි දකින්න ඕන මේවා ඇයි එහෙම වෙන්නේ එහෙම නොවෙන්නේ ඇයි කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ අපිට වැදගත් වෙන්නේ ඒකෙන් ව්‍යාපාර අර්බුදයට ලක් වෙනවද ඔව් ඒ කාරණාව පිළිගත යුතුයි එහෙම වෙන්න පුළුවන් හරි හොඳයි අපි යනවා නැවතත් ප්‍රසෘතුටි කාරණා ටික කතා කරන්න තාක්ෂණික පරිසරය ටෙක්නොලොජි පැත්ත කොහොමද ව්‍යාපාර වල පැවැත්මට හෝ අර්බුදයට බලපාන්නේ විශේෂයෙන් අර්බුද ඇති කරන්නේ කොහොමද කියන එකයි මේ වගේ යාවත්කාලීන නො වූ තාක්ෂණයේ භාවිත නිසා පිරිවැයසා ශ්‍රමයේ කාලය අපත යනවා තාක්ෂණයේ පරණයි අප්ඩේට් කරලා නැහැ යාවත්කාලීන වෙලා නැහැ පරණ තාක්ෂණය පාවිච්චි කරොත් ඒකෙන් වියදම් වැඩි වෙනවා ශ්‍රමයේ අවශ්‍ය අපත යනවා කාලයත් අපත යනවා එතකොට පරණ තාක්ෂණය තියෙන එක රටකට කර්මාන්තයකට ගැටලුවක් සමහර යන්ත්‍ර සූත්‍ර පරණයි ඒවා කර්මාන්තය තුල තියාගෙන ඉඳීම වියදමක් සමහරලාට ඒවට බලශක්තිය යෙදවීම වියදමක් ඒවා ගැටලු බවට පත් වෙන්න පුළුවන් ඊළඟට තාක්ෂණයේ මිල අධික වීම නිසා අවශ්‍ය තරමටවත් ඒ භාවිත කළ නොහැකි වීම තාක්ෂණයේ මිල අධික නම් කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි වෙනවා මොකද තාක්ෂණයේ මිලදී අරගෙන දක්ෂත් විදිහට කරගෙන යන කර්මාන්තත් එක්ක මිලදී ගන්න බැරි කර්මාන්තයට තරම් කරන්න බැරි වෙනවා එතකොට ඒ අය අසරණයි සමහර කර්මාන්ත තියෙනවා අධික තාක්ෂණයේ ගෙනල්ලා ඉතාම වේගයෙන් හදනවා ඉතාම කාර්යක්ෂමයි ඉතාම මිල අඩුයි එමුණොත් අර තාක්ෂණයේ නැති කර්මාන්තයට ඒක මිලදී ගන්න බැරි කම නිසා අර්බුදයට යන්න පුළුවන්. දැන් තාමත් එක ලංකාවේ පැහැදිලිව පෙනෙන්න තියනවාද කියලා කියන්න අමාරුයි. ඔයගොල්ලෝ දකිනවා වෙළඳපොළේ දැන් වේගෙන් ආහාර නිෂ්පාදනය විශේෂයෙන්ම බේකරි නිෂ්පාදන වලට දැන් තාක්ෂණයේ යොදා ගැනීමෙන් තියන වේගය. තාමත් පැරණි තාක්ෂණය පැරණි මිනිස්ත්‍රමය පාවිච්චි කරන ක්‍රමය තාමත් තියෙනවා. එකට ඉල්ලුමක් තියෙනවා වගේ වෙනදකලේ පේනනවා. හැබැයි තව ටික දවසක් යනකොට මිලත් එක්ක තරඟ කරන්න බැරි වුණොත් අන්න කර්මාන්තයට දැනට මිනිස්රමේ පාවිච්චි කරන කර්මාන්ත වලට ගැටලුවක් එන්න පුළුවන්. ඊළඟට තාක්ෂණයේ නඩත්තු කිරීමට හා වෙනත් සේවන් ලබා ගැනීමට ප්‍රමාණවත් යටතල පහසුකම් නැතිකම. තාක්ෂණයේ තියෙනවා ගන්නත් පුළුවන්. හැබැයි නඩත්තු කරන්න විදියක් නැහැ. රට ඇතුළේ නඩත්තු සේවාවල් නැහැ. නඩත්තු සේවාවල් වල වියදම් වැඩි. සමහරවිට ඒ තාක්ෂණය ගැන දන්න අය රට ඇතුළේ නැහැ. සමහර යන්ත්‍ර සූත්‍ර හදන්නයි නේ ලංකාවේ. අපිට තාක්ෂණයේ ගෙනන්න ගේන්න පුළුවන්. හැබැයි පවත්වාගෙන යන්න අමාරුයි. ඒ නිසා අන්න කර්මාන්තයට තරඟ කරන්න බෑ වෙළඳපොළේ. අපිට එතකොට වෙළඳපොළ තුල ඉඩකඩ නැති වෙලා යනවා. එහෙම කර්මාන්ත ලංකාවේ අසරණ වෙනවා. එහෙම අපෝදිත යන්න පුළුවන්. ඊළඟට තාක්ෂණයේ භාවිත කිරීමට අවශ්‍ය වෙන ඍජු හා වක්‍ර පහසුකම් රට තුල නැතිකම. ලංකාවේ ඇතුලේ හරියට විදුලි බලය සපයලා නැත්නම් අන්න තාක්ෂණයේ ගෙනාවට වැඩක් නැහැ. තොරතුරු තාක්ෂණයේ හරියට සම්බන්ධ වෙලා නැත්නම් අඩතුල ශ්‍රමයේ නැ පුහුණු කර. සමහර යන්ත්‍රයක් භාවිතා කරන්න පුළුවන් තරම් දැනුම තියෙන අය ලංකාව තුල නැහැ. ඒ අය පුහුණු කරන්න එහෙමනම් ඕන කරන පහසුකම් උතරට තුල නැහැ. විශේෂයෙන් කෘෂි කර්මාන්තය ආශ්‍රිතව ගෙන්න පුළුවන් තාක්ෂණයේ තියෙන තාක්ෂණයේ ගෙනාවට වැඩක් නැහැ. ලංකාව තුල පුහුණු ශ්‍රමයේ. ඒතර ශ්‍රමයේ පුහුණු කරන්න ලංකාව තුල පහසුකම් නැහැ. එතකොට වෙන්නේ අපිට හැමදාම කෘෂි කර්මාන්තයේ බොහොම පහළ මට්ටමක නිෂ්පාදනය කරමින් යැපෙන්න විතරක් කෘෂි කර්මාන්තය කරන රටක් වෙනවා. මේක වීගෝවිතනේ දකින්න තියෙනවා. වෙනත් ගෝවිතන් වල දකින්න තියෙනවා. බොහොම තාක්ෂණයේ බොහොම පොඩ්ඩයි රට ඇතුලේ මේ වගේ කර්මාන්ත වලට ඇතුල් වෙලා තියෙනවා. මොකද ශ්‍රමයේ ප්‍රශ්න තියෙන නිසා. ඊළඟට තාක්ෂණයේ භාවිතා කිරීමට ඉදිරිව ක්‍රියාත්මක නීතිමය සමාජය බාධාවත්. සමහර තාක්ෂණ රට තුල ගේන්න නීතියෙන් බාධා ඒ තාක්ෂණය අහිත කරයි. එහෙම නැත්නම් ඒ තාක්ෂණය රටට ගැළපෙන්නේ නැහැ කියලා. ඊළඟ සමාජයෙන් බාධා වෙනවා. සමාජී බාධා වල කියලා කියන්නේ රැකියා අහිමි වෙනවා. ඕකෙන් රෙඩ රෝග මතු වෙන්න පුළුවන් ආදී වශයෙන් විවිධ බලපෑම් වලට ලක් වෙනවා. එහෙම නැත්නම් ඒ තාක්ෂණය ලංකාතුලට ගේන්නේ අපහසුතාවට ලක් වෙනවා. ඒවා කර්මාන්ත පවත්වාගෙන යාමේදී ඒ කර්මාන්තල පැවැත්මට බාධා කරන්න පුළුවන්. මම ස්වභාවික පරිසරය කියන එක ඉකොලොජි කියන මේක බොහොම දැඩි වශයෙන් සාකච්ඡාවට බලපාන කාරණාවක් මේ වෙනකොට
සමහර වෙලාවට විභාග ප්‍රශ්නයකට ඉඩකඩ තියෙන්න පුළුවන් ඒරියා එකක් මේක මොකද පසුගිය වසර ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පරිසරයට හානි නොවන ආකාරයට කර්මාන්ත පවත්වාගෙන යාමට බැංකු සහ මූල්‍ය ආයතන කොහොමද මූල්‍ය සපයන්නේ කියන එක පිළිබඳව විශේෂිත අවධානයක් යොමු කළේ එය විශේෂ සැලසුම් හදලා තියෙනවා මේ වෙනකොට ඒක තාම බැංකු වලට සම්පූර්ණයෙන්ම දීලා නැහැ නමුත් එහෙම අදහසක් තියෙන නිසා වෙන් මේ පිළිබඳව ඔයගොල්ලගේ දැනුම යම් තාක් දුරකට සොයා බලන්න බැරි කමක් නැහැ මොනවද කියන්නේ ස්වභාවික පරිසර නිසාදක පරිසරක ඇගේම් ක්‍රමවේදයන් සඳහා අධික පිළිවෙදක් දැකීමට සිදුවීම එමෙන්ම එබඳු ඇගේම් වලට අවශ්‍ය දැනුම නැතික ලංකාවේ පරිසරක ඇගේම් වගේ දේවල් වලට විශාල වීදමක් තරන් කරනවා කර්මාන්තයක් කරගෙන යන කෙනෙකුට තමන්ගේ කර්මාන්තයෙන් පරිසරයට වෙන්න බලපෑම කොච්චරද කියන එක ඇස්තමේන්තු කරන්න හොයාගන්න කාට හරි එක කියලා කරගන්න ගියොත් එමේකට ලොකු වීදමක් කරන්න සෑහෙන විශාල වීදමක් ජලය පරීක්ෂා කරන්න ගියොත් ලොකු වීදමක් තරන්නවා වායු දූෂණය පරීක්ෂා කරන්න ගියොත් ලොකු වීදමක් තරන්නවා ශබ්ද දූෂණය පරීක්ෂා කරන්න ගියොත් ලොකු වීදමක් තරන්නවා ඒ වීදම ව්‍යාපාර වලට දරා ගන්න ඒක එතකොට ව්‍යාපාරයේ පැවැත්මට බාධා කරනවා එහෙම කරන්නත් ඕනකන දැනුම හැමතැනම නැහැ ලංකාවේ මේ වගේ ආයතන බොහොම අතලොස්සයි තියෙන්නේ එහෙම අතලොස්සක් තියෙන නිසා වීදම වැඩි ඊළඟට පාරිසරික බලපෑම් අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලට දරන පිරිවැය නිසා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. කවුරු හරි එහෙම දෙයකට වියදම් කරොත් ඒ මුළු වියදමම භාණ්ඩේ හෝ සේවාවේ වියද මිල ඉහළ යවන්න හේතුව වෙනවා. නිෂ්පාදනයක් කරලා ඒ නිෂ්පාදනයෙන් පරිසරයට වන බලපෑම හොයන්න ගිහින් ඒ වියදම නිසා භාණ්ඩේ හෝ සේවාවේ මිල ඉහළ ගියොත් එහෙම කර්මාන්තයට වෙළඳපොළේ තරඟ කරන්න බැරි වෙනවා. මොකද ඒ වියදම කොහෙන් හරි පියව ගන්න පුළුවන් ක්‍රමය තමයි මිල වැඩි කිරීම. මිල වැඩි කිරීම වෙළඳපොළේදී සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඊළඟට පාරිසරික බලපෑම ක්‍රමවත් අධ්‍යයනය කර පිළියම් බෙදීමට අවශ්‍ය තාක්ෂණීය ප්‍රාග්ධනය සහ කාලය නොමැතික. අපේ රටේ පරිසර ඇගීම් කරන්න ඕන කරන තරම් ප්‍රාග්ධනීය කර්මාන්ත කරුවෝ ළඟ නැහැ. බැංකු සහ මූල්‍ය ආයතන වලින් ඒ සඳහා මූල්‍ය සැපයුවත් ඒව ගෙවන්නත් ඒ අය දැඩි පරිශ්‍රමයක් දරන්න. එතකොට ඒ සම්බන්ධව ලංකාව තුළ තියෙන හැකියාව අඩුයි. ඒ අඩුකම නිසා අපි සමහර භාණ්ඩ මෙහි විතරක් විකුණන්න පුළුවන්. විදේශවලට යන්න බෑ. මොකද විදේශීය ගෙනුම් කරුවෝ මේ රටේ කොච්චර මේ භාණ්ඩෙන් හෝ සේවයෙන් පරිසරයට බලපෑමක් කරනවද කියන එක හොයා බලන්න. එහෙම හොයා බලලා ඒ භාණ්ඩේ හෝ සේවාව මිලදී නොගන්න තීරණය කරන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඊළඟට දැනට පාවිච්චි කරන භාණ්ඩ හා සේවා වෙනුවට වෙනත් පරිසර හිතකාමී භාණ්ඩ හා සේවා වෙනුවට මාරු වීමට ඇති අපහසුතා. අපි මේකට කියනවා ස්විචින් කොස්ට් කියලා. අපි දැනට කරගෙන යන නිෂ්පාදනයක් තියෙනවා කර්මාන්තයක. ඒ කරන ක්‍රමය හරිනෑ කියලා අපි හිතනවා පරිසරයට ලොකු බලපෑමක් කරනවා. පරිසරයේ හිතකාමී විදියට ඒක කරන්න සමහරවිට වෙන අමුද්‍රව්‍යයක් ගේන්න වෙනවා. එහෙම නැත්නම් වෙන යන්ත්‍රයක් ගේන්න වෙනවා. එහෙම නැත්නම් වෙනත් නිෂ්පාදන ක්‍රමයක් ගන්න වෙනවා. එහෙම කරන්න හරි අපහසුයි අපි වගේ රටක. එහෙම කරන්න පරිසර හිතකාමී විදිහට වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙන පහසුකම් රට තුර නැහැ. මේක ව්‍යාපාර බිඳ වැටෙන හේතු වෙන්න පුළුවන්. පරිසර හිතකාමී නිෂ්පාදනයකට මාරු වෙන්න අපිට ඉඩකඩක් නැහැ. අපි ප්ලාස්ටික් භාවිතය අවම කරලා කියලා විවිධ බලපෑම් කරා. උදාහරණ විශේෂම දේ තමයි අපි කියන මේ ෂොපින් බෑග් නැත්තම් සිලිසිලි බෑග් මලු කියන්නේ. අපි පොලිතින් බෑග් එළදපලින් ඉවත් කරන්න ලොකු උත්සාහයක් ගත්තා. නමුත් කරන්න බෑ. මොකද ඒ කර්මාන්තයේ යෙදෙලින් ණයට ඒ වෙනුවෙන් වෙනත් විකල්ප භාණ්ඩයකට යන්න විදිහක් නැහැ. මම දැකපු එක ඔය ෂොපින් බෑග් නිෂ්පාදනය කරන සමාගමක් තියෙනවා. ඒ අය ගාව තියෙන තාක්ෂණය ඒ තරම්ම ඉහළ තාක්ෂණයක් නෙවෙයි. නමුත් ඒ අය ඒ තියෙන තාක්ෂණයෙන් විශාල නිෂ්පාදන ප්‍රමාණයක් එළදපලට එනවා. හදිසියෙම රජය තීන්දුව කරනවා මේ පොලිතින් නිෂ්පාදන සීමා කරන්න එහෙම නැත්නම් ඒ වගේ මයික්‍රෝන 20 ප්‍රමාණය අනිවාර්ය කරලා. දැන් අදිසියෙ මෙහෙම මාරු වෙන්න විශාල ප්‍රාන්තනයක් වෙයි. භාණ්ඩ වෙළඳපොළ ඉදිරිපත් කරන්න බෑ. ඊළඟ වෙළඳපොළ ඒ විදිහට තරඟ කරන්න බැරි වෙනවා. ඔයගොල්ලෝ දන්නවා කෑම හොතන කොළ ලන්ච් ෂීට් කියලා කියන්නේ. වෙළඳපොළේ මිල අධික වුණා. සෑහෙන මිලක් මිල ඉලෑමක් වුණා. හේතුව
ඒකට මාරු වෙන්න වෙලා සැහැන වෙලාවක් යනවා. දැන් පාරිභෝගිකයා ඒ වැඩි මිලට ඒවා මිලදී නොගන්න පුළුවන්. එයා තවදුරටත් ඉතා අඩු මිලකට සමහරලාට ගුණාත්මේ නැති භාණ්ඩයක් ඉල්ලන්න පුළුවන්. එහෙම තත්ත්වයක් උඩ ඒ කර්මාන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා. ඒක පරම එහෙම මාරු වෙන්න පුළුවන් කියලා අපි වගේ රටක නැහැ. ඊළඟට පාරිසරික හානි හා අගති නිසාවෙන් ව්‍යාපෘති සහ මුලින් විඳ වැටෙන තරම් ඉල්ලුව පහළ යන්න පුළුවන්. පරිසර හේතු මත සමහර ව්‍යාපෘති එහෙම පිටින්ම විඳ වැටෙන්න පුළුවන්. එහෙම විඳ වැටිච්ච ව්‍යාපාර ලංකාවේ තිබෙනවා. මෑතකදී මේ කොළඹ තදාසන්න ප්‍රදේශයක ප්ලාස්ටික් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් පාරිසරික හානියක් හේතුවෙන් සිදුවෙච්ච බලපෑමකින් සම්පූර්ණයෙන්ම වහලා දාලා. ඒ වහලා දාලා නීතිමය කටයුතු වලට ගත වෙච්ච කාලය අතරතුර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම වහලා දාලා ඒ අය ලබාගත් ණය, ඒ අය ලබාගත් වෙනත් පහසුකම් සියල්ලම හිඟ තියලා නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න උනා බැංකු සහ මූල්‍ය ආයතනවලට. අද වෙනකොට ඒ කර්මාන්තය සම්පූර්ණයෙන්ම අහෝසිලා ගිහින් සම්පූර්ණයෙන්ම නැහැ ඒ කර්මාන්ත ශාලාව. හේතුව පරිසරක බලපෑම. සමහරලාට ශබ්දයේ දූෂණය වෙනකොට ඒකට එරෙහිව ජනතාව වෙනවා. ඊට පස්සේ ඒවා ඒවට ඊට පස්සේ ගණ්ඩුණ ක්‍රියාමාර්ග නිසා ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි වෙනවා. මොකද වියදම අධිකයි. හැබැයි ඒකෙන් කියන්නේ පරිසර හානිය කරන්න පුළුවන් කියලා. නමුත් පරිසර හානිය නැතුව කරන්න කියොත් වියදම වැඩි වෙනවා. සමහරලාට අපජලය පහ බැහැර කිරීම. ආර්මාන්තේ පාවිච්චි කරන ජලය එහෙම පිටින්ම පරිසරයට බුදාහරින්න බෑ. ඒවා කිසියම් සෝදන ක්‍රියාවලියකට යොදවන්න. ඒකට ලොකු වියදමක් දරන්න. ඒ වියදම දරා ගන්න බැරි වුණොත් කර්මාන්තය අහුසි වෙනවා. කර්මාන්තය අසර. මේ తত্ত্বය තුන පරිසර සාධක සෑහෙන බලපෑමක් කරනවා ව්‍යාපාර වල පැවැත්මට. තාම විභාගයේදී මේ කාරණාව පිළිබඳ විශේෂ වශයෙන් ප්‍රශ්නයක් ඇසු අහු බවක් මට මතක නැහැ. නමුත් දැනට තිබෙන මේ නැත කාලේ මතුවෙන දේවල් එක්ක සමහරලාට විශේෂ උමනාවක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මට කියන්න වෙන කරනවා තමයි කොවිඩ් තත්ත්වයත් එක්ක කොවිඩ් 19 තත්ත්වයත් එක්ක සේවකයන්ගේ ආරක්ෂාවට ඊළඟට පාරිභෝගිකයාගේ ආරක්ෂාවට අතීත ක්‍රියාමාර්ග ගණනාවක් අද වෙනකොට වැඩි වෙලා තියෙනවා වෙනදට වඩා. ආයතනවල සේවකයන්ගේ සහ සේවකයන්ගේ පාරිභෝගිකයාගේ භාණ්ඩ සේවවලත් සෞඛ්‍ය ආරක්ෂිත බව සම්බන්ධයෙන් ගතියුතු ක්‍රියාමාර්ග වෙනස් වෙනවා. මේ මත පිරිවැය ඉහළ ගිහින්. ඒ පිරිවැය ඉහළ ගියාට භාණ්ඩ සේවාවේ මිල ඒ තරම්ම ඉහළ යන්නේ නැහැ. ඒබඳු තත්ත්වයක් තුල බැංකු සහ මූල්‍ය ආයතන වලට විය හැකි බලපෑම ගැන අධ්‍යයනයක් තාම සිද්ධ වෙලා නැහැ. බැංකු හා මූල්‍ය ආයතන පැත්තකින් තිබ්බත් කර්මාන්ත වලට තරගකාරීව ඉන්න පුළුවන් ද කියන කාරණාව තාම තිබ්බා. විශේෂයෙන්ම පාරිභෝගිකයා නිතර ගැවසෙන කර්මාන්ත සංචාරක කර්මාන්ත ඊළඟට පුද්ගලික සහ දැන් ලංකාවේ නම් ඒ තත්ත්වය දැන් මගහැරලා තියෙනවා. නමුත් ඉස්සරහට සමාජයට තාය නැවත මතුවෙන්න බැරි නෑ. අධ්‍යාපනයේ කර්මාන්තයක් විදිහට ව්‍යාපාරයක් විදිහට කරනවා. ඊට පස්සේ විනෝදාස්වාදයේ පිළිබඳ විශේෂයෙන්ම විනමා කර්මාන්තය බලපෑමට ලක් වුණා. ඊළඟට ඔබල දන්නවා අතන සංගීතයේ කර්මාන්තයක් විදිහට ලංකාවේ සිද්ධ වෙනවා. ඒ කර්මාන්තයට බලපෑමක්. ඊළඟට ප්‍රවාහන සමහර ප්‍රවාහන කර්මාන්ත වලට මේකෙන් බලපෑමක් වෙනවා. සමහර ආහාර වර්ග වලට බලපෑමක් වුණා. සේවකයන් වැඩි වශයෙන් යොදා ගන්න කර්මාන්ත වන ඇලුම් කර්මාන්තය ඊට පස්සේ වෙනත් නිෂ්පාදන සමාගම් විශේෂයෙන්ම මහා පරිමාණ නිෂ්පාදන සමාගම් වලට බලපෑමක් මේ සම්බන්ධයෙන් නම් විභාග ප්‍රශ්නයක කරුණු අසල අහන්න උනේ නෑ. නමුත් මේ අලුත් ව්‍යාකූලත්වයක් එක්ක ප්‍රශ්නයකට ඉදිරිපත් වෙන්න බැරි නෑ.
ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න බැරි නෑ. ඒ නිසා කරුණු විදිහට ඉදිරිපත් කිරීමේ පොඩි දැනුමක් තියෙනවනේ. ඒකේ බලපෑම කොහෙන්ද එන්නේ? ඒ බලපෑමෙන් මොනවද වෙන්න පුළුවන් තරංකාරීත්වයට? ඒක නැති කරන්න මොනවද ගත යුතු ක්‍රියාමාර්ග? ඒකෙන් පිරිවැය ඉහළ යනවා නම් බැංකු සාමූල්‍ය ආයතන කොහොමද ඒවට සම්බන්ධ වෙලා උදව් කරන්නේ? සහයම නැත්නම් මොනවද විය හැකි ප්‍රතිවිපාක කියන වගේ දේවල් ගැන අදහසක් හදාගන්න වෙනවා. රයිට්. අපි උත්සාහ කළ බලමු එවැනි ඒ වගේ ප්‍රශ්නයක් හදලා ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් ද කියලා පන්තියේදී අවස්ථාව ගන්න උත්සාහ කරමු. හරිද? ඔගොලු එක මතක තියාගෙන ඒ වගේ ප්‍රශ්නයක් අහන්න අපි පන්ති වල මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් ඒ වගේ ප්‍රශ්නයක් ලියලා ප්‍රශ්නයකට කරුණු එකතු කරලා අපි විභාගයට සූදානමක් හදාගන්න පෙරහුරු ප්‍රශ්නයක් වගේ දෙයක් හදාගන්න උත්සාහ කරමු. හරි. එදකීව ටික තේරුණාද? දැන් ඔය විශේෂයෙන් කියන කරුණු ගැන පොඩි අවධානය වැඩි අවධානයක් යොමු කරන්න ඕන. වැඩිපුර අවධානයක් තියාගන්න ඕන විභාගයේදී මෙන්න මේ දේවල් අහන්න පුළුවන් කියලා මම නිතර කියනේවා. මොකද මේ වගේ දේවල් මම පහුගිය වසරවල එහෙම මිටිං විට එහෙම කියපු දේවල් විභාගයේදී වැඩි අවස්ථා ගානකදී විභාගයේ ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වුණා. මොකද ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ වෙන කරුණු වලදී ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න විභාගයේදී ඉඩකඩ වැඩි. හරි. හොඳයි. මෙතෙක් කියපු එක පැහැදිලිද? මෙතෙක් කියපු කරුණු පැහැදිලිද? අන්තිය දරුවෝ ටික කො. කො. අද ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 9යි 10 දෙනෙක් තාම ඉන්නවා. හොඳයි. දරුවෝ කීප දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා මට හිතෙනවා අනිත් අයත් ඉන්න ඇති කියලා. හොඳයි. අපි ඉස්සරහට යන්. රයිට්. අපි කතා කරමින් හිටපු කාරණාවේ අවසාන කාරණාව නීති සම්බන්ධ කරුණු. නීතියේ වෙනස් වීම නැත්නම් නීතියේ පවතින කරුණු මත ව්‍යාපාර වලට අර්බුද වලට හේතු වෙන්න පුළුවන්ද? 1. ව්‍යාපෘති වල ක්‍රමික වර්ධනයට හා පැවැත්මට අහිතකර ලෙස බලපාන නීති හරිගුණස්. ව්‍යාපාර ක්‍රමයෙන් වර්ධනය වෙන්න උත්සාහ කරනකොට ඒ වාට නීතිවල දැඩි බව නීතිවල තියෙන බලපෑම නිසා තරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ලංකාවේ තිබෙනවා. මොකද ලංකාවේ බොහෝ නීති කල්ගත වෙලා තියෙන නිසා සමහර නීති අද වෙනකොට ව්‍යාපාරවල වර්ධනයට කරන බලපෑම විශේෂයෙන්ම දැඩි කතාබහට ලක් වෙන එකක් තමයි කම්කරුණීති දැඩි ලෙස කතාබහට ලක් වෙනවා. ඒවා දැඩි ව්‍යාපාර වලට අහිත කරයි කියන එක. මේකට දෙපැත්තක් තියෙනවා. සමහර අය කියන්නේ එහෙම නීති නැති වුණොත් සේවකයන්ගේ නැත්තම් කම්කරුවන්ගේ අයිතිවාසිකම් නැති වෙනවා කියලා. අනිත් අතට ව්‍යාපාර වලින් බලපෑමක් කරනවා. ඒ හේතුවෙන් ඒ වගේ දැඩි බව නිසා නීති දැඩි බලපෑම නිසා ව්‍යාපාර පවත්වාගෙන යන අමාරුයි කියලා. ඊළඟ දෙවෙනි එක තමයි පවතින නීති හා රෙගුලාසි වල සිදුවන අනපේක්ෂිත වෙනස්කම් හා එම වෙනස්කම් වලට වේගයෙන් අනුගත වීමට ව්‍යාපෘති වලට ඇති නොහැකියාව. මෙහිදී වැඩි වශයෙන්ම මම මේක දකින්නේ විශේෂයෙන් බදු ආදී සම්බන්ධ නීති. ලංකාවේ බදු හැම වසරකම වෙනස් වෙනවා. ඒවා අනපේක්ෂිතයි වෙනස් වෙනවා. එක වසරක දානවා කර්මාන්ත වලට බදු සෑහෙන අඩු කරනවා. ඊට පස්සේ ඊළඟ වසරේදී ආයෙ එකපාරටම බදු ඉහළ යනවා. එහෙම නැත්නම් අනපේක්ෂිත විදියට වෙනත් බදු අලුත් බදු හා රෙගුලාසි එන්න හඳුන්වා දෙනවා. මේවා මත ව්‍යාපාර වලට තමන්ගේ මිල පවත්වාගෙන යන්න බෑ, තරඟ කරන්නට බෑ. ඊට පස්සේ අමුද්‍රව්‍ය ගෙන්න ගන්න විදියක් නැහැ. ඒ වගේ දැන් අද මේ වෙනකොට තියෙන නීතියක් තමයි භාණ්ඩ ලංකාව තුළට ආනයනය කිරීමට විශාල සීමාවන් ප්‍රමාණයක් පනවලා තියෙනවා. දැන් මේ වන විටත් සමහර කර්මාන්තකරුවන් විවිධ විදියට මැසිවිලි නගනවා තමන්ගේ කර්මාන්තයට ඕන අමුද්‍රව්‍ය පිටරට වලින් ගෙන්න ගන්න විදියක්. එහෙම ගෙන්න ගන්න බැරි වෙන නිසා දේශීය වෙළඳපොළට වහන්න හා සේවා සපය ගන්න බැහැ කියලා. මම දැක්කා ඔගොල්ලෝ පුවත්පත් බලනවා නම් කර්මාන්ත කරුවන් එකතු වෙලා එහෙම රජයට බලපෑම් කරනවා අමුද්‍රව්‍ය ආනයනය කරන්න ඉඩ දෙන්න කියලා. සමහර අමුද්‍රව්‍ය විශේෂයෙන් ඉන්දියාවෙන් ලංකාවට ගෙන අමුද්‍රව්‍ය තුන විශේෂයෙන් කුළුබඩු ලංකාවට ගෙන්න. මිරිස් කහ වගේ දේවල් ලංකාවට ගෙන්නන්නේ ඉන්දියාවෙන්. සමහර අමුද්‍රව්‍ය ගෙන්නනවා චීනෙන් ලංකාවට විවිධ කර්මාන්ත වලට. ලංකාව සම්පූර්ණයෙන්ම
वाने याकड़े वाके देवाल वलट संपूर्ण में विदेश आने ने वाली तमाय यापे तो नेवा करना कर्मांत कैटरोट लाग मेवा नीति वाला दें एहम नीति एक दें पानो वाला तीनों एक हादिसी पहने हुए एक राजे तीन दुकरा एहम कलयुतु ही केला दें एक निशा कर्मांत गणना वक बरपतल प्रश्न एक लाग कर आउ दुर्गत वेल्द बोले निष्पादने इद्रिपत करकंड बेरी वीमकट ला बेरी विला थी ना समाहलाट अवश्य प्रमाणट वेल्ल पोट इद्रिपत करकंड बेरी विला थी एक अनपेक्षित वेनस्काम मुलिमन सिदु वेनवा ईलंगट कल्लिकुत्तु हो प्रायोगिक नोवन नीति हा रेगुलासी वेनस कर एवा व्यापृति वलट साधारण लेस क्रियात्मक किरीमट विधिवत क्रमवेदयन नमति कर मन कलिन कीवा कम करु नीति गन तीन्ने मेन्न मेहेम अदहस मे वगे अदहस एवा प्रायोगिक नहे अदट एमे नत्तं एवा कल्लिकुत्तला कीला ईलंगट සමහර පාරිසරික නීති ගැන ඒගොල්ලන්ගේ තියෙන හැම අදහස. සමහර බොහෝ විට පරිසර සහ සේවක සැලසුම් කම්කරුවන් සම්බන්ධ නීති රීති තමයි මෙහිදී බලපෑමට ලක් වෙන්නේ. සහ වෙළඳ නීති. ලංකාව තුළ දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ මේ විභාග වලට ඉගෙන ගන්නවා ලංකාවේ විනිමය බිල්පත් සම්බන්ධ බිල්ස් ඔෆ් එක්ස්චේන්ජ් සම්බන්ධයෙන් තියෙන නීතිය අවුරුදු කීයක් පරණ 1925 තමයි විනිමය බිල්පත් ආඥා පනත ලංකාවේ ඉදිරිපත් කරන්නේ බිස්නස් ඔෆ් එක්ස්චේන්ජ් ඕඩිනන්ස් එක. ඔගොල්ලෝ චෙක්පත් සම්බන්ධයෙන් ඉගෙන ගන්න නීතිය දැන් අවුරුදු 100කට වගේ කාලයක් පරණයි. නමුත් ඒක අලුත් වෙලා තියෙනවද නැද්ද කියලා අලුත් වෙලා නැහැ. නමුත් ඒක තාමත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවට වෙනත් ක්‍රමවේද ලංකාව තුළට ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට මේවා වෙනස් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් මේවා ව්‍යාපාර වලට අවිධිගාමී ලෙස බලපාන්න පුළුවන්. ඊළඟට සැමට සාදා නීතිය සැමට සාධාරණ අපක්ෂපාති ලෙස ප්‍රයත්නම නොවේ. මේක පොදුවේ පවතින කාරණාවක්. නීතිය ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වීමේ තියෙන විශාල අඩුපාඩු තියෙනවා. නීතිය හැමෝටම පොදුවේ නැත්තම් සාධාරණ විදිහට ක්‍රියාත්මක නොවන එක. ඒක ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ලෝකේ හැම රටකම තියෙන මේ தත්ත්වය. නමුත් ඒක ව්‍යාපාර කරගෙන යාමේදී අර්බුදයක් ලෙස දකින්න පුළුවන් සමහර කර්මාන්ත වලට ඒ නිසා අනවශ්‍ය බලපෑම් සිද්ධ වෙන්න පුළුවන් මේ අද මේ ටියුට් එකේ මම කියන්න උත්සාහ කරේ කලින් කිව්ව අභ්‍යන්තර සාධක තියෙන ව්‍යාපාරය ඇතුළෙම ඒ වගේම ව්‍යාපාරයෙන් පිට පරිසරේ බාහිර පරිසරේ නොත් බලපෑම් කරන සාධක තියෙනවා ව්‍යාපාරයක් අර්බුදයකට ගෙනියන්න ඒ සාධක තේරුම් ගන්න තමයි මේ PESTEL ගැන අකුරු හය තෝරගත්තේ ඒක භාවිතයේ පහසුව සඳහා ඒ අනුව ඒ එක් එක් කාරණාව PESTEL කියන අකුරු හයෙන් එන කරුණු right දේශපාලන පරිසරය ආර්ථික පරිසරය සමාජ පරිසරය තාක්ෂණික පරිසරය ස්වාභාවික පරිසරය සහ නීති පරිසරය කියන කරුණු යටතේ මොන වගේ කරුණු නිසාද ව්‍යාපාරයක් අර්බුදයට ලක් වෙන්න පුළුවන් ගිලන් වෙන්නට පුළුවන් මොකද විභාගයේදී පාවිච්චි කරන වචනේ තමයි ගිලන් කියන සික් ප්‍රොජෙක්ට් කියන එහෙම වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ පැහැදිලි කළේ මේකට ටිකක් වෙලා ගන්නවා මොකද මේ කරුණු ටික මෙතන සාකච්ඡා නොවුනොත් ඔයගොල්ලන්ට මේකට කොලයක් විදියට නිකම්ම ටියුට් එකක් විදියට ලබා දුන්න පළියට ඔයගොල්ලන්ට කරුණු සාකච්ඡා කියවලා තේරුම් ගන්න සමහරලාට නොහැකියාවක් රූපාරුවක් වෙන්න පුළුවන් නිසා තමයි අන්තියේදී සාකච්ඡා කරන්නේ හරි දැන් ඒ අනුව මේ ටියුට් එකේ අපේට දැන් දෙකක් අපි සාකච්ඡා කරා මොකද්ද අභ්‍යන්තර සාධක පිළිබඳ ටියුට් එකක් කතා කරා දැන් මේක ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන ඊළඟට බාහිර පරිසරය ගැන සඳහන් කළා ඔනේ ටියුට් එකක් දැන් ඔයගොල්ලෝ ගාව කරුණු වශයෙන් තියෙනවා රයිට් මෙන්න මේ ටියුට්ස් දෙක ව්‍යාපෘතිය කරුදිර ලක් වෙන බලපාන බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක හරි දැන් අපි එන්නේ මේ පොඩි කරුණක් දෙකක් තියෙනවා මේ ටික නැවත සාකච්ඡා කරොත් හොඳයි කියලා මට හිතුණා මේ ටික හරි වැදගත් මේ ටික ඔයගොල්ලන්ගේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එකක් තියෙනවා ඔයගොල්ලෝ සමහර අය කරන්න ඇති ණය කළමනාකරණය කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවානේ මේ BABF වල ඒකටත් ඔව්වක් වෙයි කියලා හිතනවා මේ කරන කරුණු ටික ඒකත් සමහරවිට මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඇති. අපි කොහොමද නැවත වතාවක්
අපි කරුණු මතක් කරගමු අපි වේගෙන් මේ ටික සාකච්ඡා කරගෙන යමු අපිට තියෙනවා තාපය භාගයක් විතර පන්තියේ අපි මේ අද මේ කරුණු ටික සාකච්ඡා කරගෙන ඉවර කරගමු ඊට පස්සේ අපි ලබන සතියේ ඉඳලා නැවත වතාවක් අර අපි ක්‍රමවේදේ මාරු කරගන්න ඕන ටිකක් ගණන් ටිකක් හදලා දැන්ට ආයෙ මාරු වෙමු එතකොට ලබන සතියේ සිට ආපහු ගණක යන්ත්‍රයේ සයන්ටිෆික් කැල් එක ගේන්න වෙනවා ඒක අතේ තියාගෙන ඉන්න වෙනවා විභාගයේ වෙනකම් මේ ටිකේ තියාගන්න විභාගයේ නොවැම්බර් මාසේ තියෙනකම් මේ ටික අවශ්‍ය වෙනවා අර්බුදයට ලක්කු නැත්නම් ගිලන්නු ව්‍යාපෘති පෙන්눔 කරන ලක්ෂණ මම කලින් කතා කරේ එහෙම වෙන්න බලපාන සාධක දැන් මේ වගේ පෙන්눔 කරන ලක්ෂණ මොන වගේ වෙලද පේන්නේ කොහොමද ඒක දකින්න උත්සාහ කරන්නේ පරිපාලනය හා කළමනාකරණය දක්නට ලැබෙන ලක්ෂණ ඒගොල්ලන්ගේ මොනවද පේන්නට තියෙන්නේ මේ ටික අපි කලින් කතා කරපේවත් එක්ක දැන් සම්බන්ධ වෙන්න ඕන එකට එකක් සම්බන්ධ වෙයි අයිතිකරුවන් කොටස් හිමියන් අතර මත ගැටුම් අපි කතා කළා AI අතර ගැටුම් මතු වෙනවා එතකොට ඒ දැන් එක පෙනෙන්න තියෙනවා වෙන ලක්ෂණ කොටස් හිමියන් තම ආයෝජන ඉවත් කරගන්න මේ තමයි පෙනෙන ලක්ෂණ කොටස් හිමියෝ ව්‍යාපාර වලින් ඉවත් වෙනවා ආයතනයේ වැදගත් අංශවල වගකීතු නිලධාරීන් කළමනාකරුවන් ඉවත් වෙනවා මෙතනදී හොඳට ඔළුවට මතක තියාගන්න ඊට පස්සේ SME එකකට ණය දෙනකොට ගිනුම් ගණකාධිකාරීවරයා අකවුන්ටන් නැත්නම් ගිනුම් සම්බන්ධ වගකීම දරන නිලධාරියා ව්‍යාපාරයේ නිවත් වෙලා යනවා කියන එක ඉතාම වැදගත් සංඥාවක් අපි අවබෝධ කරගත යුතු විශේෂයෙන් බැංකු මොකද ගිනුම් සම්බන්ධ නිලධාරීන් තමයි දන්නේ ව්‍යාපාරයේ කොහෙටද යන්නේ මොන වගේ දේවල්ද වෙන්නේ කියලා එයා ඉවත් වෙනවා කියන එක වැදගත් සංඥාවක් වෙන්න පුළුවන් ව්‍යාපාරයේ අනාගතය පිළිබඳ රයිට් ඒස අපිට මේ පේන ලක්ෂණ ගැන අවබෝධය මේ වැදගත් ඊළඟ සේවකයන් ආයතන ඉවත් වීම සේවකයෝ ආයතන ඉවත් වෙනවා නම් හොයලා බලන්න ඕනේ. ඇයි? ඇයි එහෙම ඉවත් වෙන්නේ? මොකද හේතුව? මොකද සේවකයෝ දැනගන්නවා ව්‍යාපාරය කර්බුදයකට යනවා නම්. ශාකා ඊළඟට ව්‍යාපෘතියේ දේපළ හා වත්කම් විකුණා දැමි. ව්‍යාපාරේ වත්කම් විකුණනවා නම් සමහරවිට ඊටම හොඳ හේතුවකට වෙන්න පුළුවන්. සමහර අනවශ්‍ය වත්කම් විකුණලා ඒ මුදල් ව්‍යාපාරයේ ආයෝජනය කරලා ව්‍යාපාරේ වර්ධනය කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව දැඩි අවධානයකින් ඉන්නට. ඇයි විකුණන්නේ? මේක අපිට බාහිරව පේනට තියෙන ලක්ෂණයක්. ඊළඟට ශාකා දෙපාර්තමේන්තු අංශ ඒකක හෝ කර්මාංශාල වසා දැමි. කිසියම් ව්‍යාපාරයක් අපිත් එක්ක ගනුදෙනු කරන ව්‍යාපාරයක පේනවා නම් ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් වහනවා නැත්නම් මොකක් හරි ඒකකයක් වහලා දානවා නැත්නම් ෆැක්ටරි එකක් වහලා දානවා ඇයි කියන එක හොයලා බලන්න. අර්බුදයකට ගිය හේතුවක් වෙන්නට පුළුවන්. මේක හොඳ හේතුවක් වෙන්නත් පුළුවන්. අනවශ්‍ය වියදමක් නිසා ඒස කර්මාන්තේ වහලා දාලා ඒ වෙනත් දැනට පවතින එක පිළිබඳව හොඳ අවධානයක් යොමු කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව සොයා බැලීම කළ යුතුයි. හේතුව අර්බුදයක් වෙන්නට පුළුවන්. ඊළඟට භාණ්ඩ හෝ සේවාවල පේන තියෙන ලක්ෂණ මේ අපි කලින් කතා කරපු කරුණුත් එක්ක සම්බන්ධ කරලා ඉගෙන ගන්න. විකුණුම් පහළ යාම අපි කීවා තොග අවසන් වීම. තොග අවසන් වීම. සමහරවිට ව්‍යාපාරයේ තොගය ඉවත් කරනවා. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ව්‍යාපාරවල දැකලා තියෙනවා ව්‍යාපාරයේ වසා දැමීම සඳහා තොගය සම්පූර්ණයෙන් විකුණා දමනවා කියලා. සමහර ව්‍යාපාර කල්ලිකුත් වෙන්න සූදානම් වෙන කල්ලිකුත් වෙන්න ළඟ තියෙන තොගත් විකුණනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. එහෙම නැත්නම් සමහර තොග වෙළඳපොලෙන් ඉවත් කරනවා. සමහරලාට ඒ භාණ්ඩය තවදුරටත් වෙළඳපොලේ ඉල්ලුමක් නැතිකම නිසා එහෙම නැත්නම් තවදුරට වෙනත් අලුත් භාණ්ඩයක් වෙළඳපොලට හඳුන්වා දීන්න යනවා නිසා එහෙම වෙන්න පුළුවන්. නමුත් තොග අවසන් වීම ගැන සොයා බලන්න ඕනේ. සේවා සපයන කාල සීමාව ක්‍රමයෙන් අඩුවීම. විශේෂ එක ඕපන් කරියා විවෘත කරලා තියෙන වෙලාව සමහර ව්‍යාපාර උදේ 8 ඉඳලා හවස 6 වෙනකම් නැත්නම් හවස 8 වෙනකම් විවෘත කරලා තිනවා. ක්‍රමයෙන් මේ ව්‍යාපාරය විවෘත කරලා තින කාලය කෙටි වෙනවා නම් ඒ ගැන හොයලා බලන්න ඕනේ. හේතුව වියදම් අවම කරන්න වෙන්න පුළුවන්. තවදුරටත් ව්‍යාපෘති බිස්නස් නැති නිසා වෙන්න පුළුවන්. ගනුදෙනු කරුවෝ එන්නේ නැති නිසා වෙන්න පුළුවන්. ඒ ගැන හොයලා බලන්න ඕනේ. ඒ වගේම හොඳ හේතුවකට වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ දෙපාර්ශ්වයේ දෙපැත්තම ගැන අවබෝධයෙන් හොයලා බලන්න. ඊළඟට ගුණාත්මක සැලකිය යුතු ලෙස 15. ඒක පැහැදිලි. භාණ්ඩයේ ගුණාත්මක 15 යනවා නම් අනිවාර්යයෙන්ම අර්බුදයක් බව පේන්නට ඒක සොයා බැලිය යුතුයි. ඇනවුම් අත්හිට වීම ඕඩර්ස් කැන්සල් කරනවා. ඕඩර් එකක් අරගෙන ඒක කැන්සල් වෙනවා. එහෙම නැත්නම් ලබාගත් ඇනවුම් එකඟූ පරිදි සපීමට නොහැකි වීම. ඕඩර් අරගෙන තියනවා දෙන්නේ නැහැ. මේවා අර්බුදයල හේතු. ඇනවුම් ගත්තා නම් ඇනවුම සැකසුම් කරගන්න පුළුවන් හැකියාව ව්‍යාපාරයට තියෙන්නට ඕන. එහෙම නැතුව ඇනවුම් අත්හිටවල දානවා දෙන්නේ නැහැ. ඕඩර් එක කැන්සල් කරා කියලා. එහෙම නැත්නම් ඇනවුම් අරගෙන ඒ විදිහට දෙන්නේ නැහැ. අන්න ගැටලු තියෙනවා කියලා පෙතනෙන්නට ඕන. නිෂ්පාදන අඩුපාඩු හට ගැනීම
අපි කියනවා රිජෙක්ට් නැත්නම් ප්‍රතික්ෂේප වෙන භාණ්ඩ වැඩි වෙනවා භාණ්ඩවල නිෂ්පාදනයේ බලපුවාම අඩුපාඩු තියෙන බව දැනෙන්න යන ගුණාත්මක විතරක් නෙවෙයි දැන් අඩුපාඩුත් පේන්න තියෙනවා ආ අන්න එහෙනම් අර්බුදයක් බව අවබෝධ කරගන්න ඊළඟට නිෂ්පාදනවලින් පාරිභෝගිකයකට පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ අඩුවීම හෝ අගය එකතු කළ ප්‍රමාණය අඩු කිරීම සමහරලාට භාණ්ඩයක් හෝ සේවාව විකුණනකොට ඒ භාණ්ඩයත් එක්ක වැඩිපුර යමක් ලැබිච්ච දේවල් ඒ භාණ්ඩයට එකතු කළ තිබිච්ච වෙනත් අගයක් ඒවා ක්‍රමයෙන් අයින් කළා දා නිකන් සමහරලාට හුදෙක් ඒ භාණ්ඩේ විතර නැත්නම් ඒ සේවාව විතරයි දෙන්නේ වැඩිපුර සේවාවල් දෙන්නේ නැහැ වැඩිපුර මේ දවස්වල හෝටල් කර්මාන්තය බලන්න සංචාර හෝටල් කර්මාන්තය කරගෙන යන්න බැරි නිසා ඒගොල්ලන්ගේ ප්‍රතිලාභ අඩු කරලා තියෙනවා සමහර අගය එකතු කරපු අලුත් වැඩිපුර දීපු දේවල් දැන් නැහැ ඇයි ඒ ව්‍යාපාර අර්බුදේ තියෙන්නේ මේ වගේම තමයි සාමාන්‍ය අනිත් ව්‍යාපාරවල ඒකන අවබෝධයෙන් ඉන්නට ඕන භාණ්ඩ හෝ සේවා ණයට සැපයීම අඩු කිරීම හෝ අත්විටි ක්‍රෙඩිට් දෙන්නේ නැහැ කියන්නේ වෙළඳ පොළට භාණ්ඩ හෝ සේවා වලට ණයට සැපයීම අඩු කරන ඇයි ඒ කියන්නේ ණයට දෙන්නට විදිහක් නැහැ දැන් ව්‍යාපාරයේ අර්බුදයකට ලක් වෙමින් තියෙන නිසා ණයට දීම සිදු වෙන්නේ නැහැ ඊළඟ එක මෙන්න මේක හරීම වැදගත් මේ ඊළඟට කතා කරන්න එක පුතේ දැන් මෙතෙක් අපිට මේ කියපු කරුණු ටික මගේ කියපු කරුණු මේවට කියනවා early warning signals නැත්නම් EWS කියලා. පූර්ව අනතුරු සංඥා. මේවා බැංකු සහ මූල්‍යආධාර වලට පෙනෙන්නට ඕන දේවල්. අර කලින් මම දැන් මෙතෙක් සාකච්ඡා කරපු කරුණු පොදුවේ දකින්න තියෙන ඒවා බැංකු වලටත් පෙනෙන්න තියෙනවා හොයලා බලලා දැනගන්න. සේවක ඉවත් වෙනවද භාණ්ඩ සේවා වලට අඩුපාඩු වෙනවද ඒවා හොයමින් ඉන්න ඕනේ. ඒකෙන් දැනෙන්න ඕන දැන් මොකක් හරි වෙනසක් වෙන්න හදන්නේ. මේ EWS නැත්නම් වෙළඳ early warning signals නැත්නම් පූර්ව අනතුරු සංඥා කියන එක මම දන්නවා ඔයගොල්ලෝ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එකෙත් මම හිතන්නේ සබ්විෂය යටතේ ඉගෙන ගන්නවා. නමුත් මම මේකටත් තව වැඩිපුර එකතු වෙන්නට හෝ ඒ තියෙන කරුණු නැවත සාකච්ඡා කරන එකක් කරන්න. දැන් මම කලින් මේ සාකච්ඡා කරපු හැම කරුණක්ම අර්බුදයකට යන බව පෙන්눔 කරන ලක්ෂණ. ඒවා දකින්න ඕන. ඒවා ඒවායන් තමයි හොයාගන්නේ ආ ව්‍යාපාරයේ අර්බුදයකට යමින් තියෙන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාරයේ අර්බුදයට දැනටමත් ඇවිල්ලා තියෙන්නේ. එනිසා මේ ඔය කතා කරපු මේ ටියුට් එකේ සාකච්ඡා කරන කරුණු ටික අර අනිත් විශේෂයට අදදගත් සහ මේ කරුණු ටික එහෙම පිටින්ම බැංකුව වැඩ කරනකොටත් ඕන. තමන්ගේ ණයගත්ත ගනුදෙනු කරුවෙක්. ගියේ මේ ලක්ෂණ මොන හරි පෙනෙන්න තියෙනවා නම් අනිවාර්යයෙන් තමන් ගිහින් සොයා බැලීම කළ යුතුයි. විශේෂයෙන්ම ණය සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ඉන්නවා නම් මෙතන ණය සම්බන්ධ මේ කටයුතු වල නම් නිරත වෙන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ අවධානය යොමු යුතු කරනවා. ගනුදෙනු කරුවන්ට අලුත් නැහැ අලුතෙන් පහසුකම් දෙන්න තියෙන පහසුකම් අලුත් කරන්න අලුතෙන් ඇගීමට ලක් කරන්න යන වෙලාවට ඔය කරුණුට වෙනවද ඔය මේ සඳහන් කරන කරුණු පිළිබඳව මේ ලයිස්තුව ළඟ තියාගෙන මේ වගේ ඒවා වෙලා තියෙනවද නැද්ද කියන එක හෙවිවීමෙන්ම සෑහෙන හොඳ අවබෝධයක් ගන්නට පුළුවන් තවදුරටත් අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනකොට ගතියුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක තේරුම් වැඩිපුර ණය දෙනවද තියෙන ණය සීමාවල් වැඩි කරනවද ඒ වගේන තේඳු කරන්නේ මේක හරි වැදගත්. හරි. අපි බලමු තව මොනවද කියලා තියෙන්නේ කියලා. බැංකු සහ ණය දෙන ආයතන වලට දක්නට ලැබෙන ලක්ෂණ. මේ බැංකුවට පේන අපූර්ව අවවාදාත්මක ලක්ෂණ. නමගේ early warning signals මොනවද? අවවාදයක් මේ දෙන්නේ. අපිට අනතුරුම වීමක් කරන්න මොනවද කියන්නේ? පවතින ණය ආපසු ගෙවීමට දීර්ඝ කාලයක් ඉල්ලා සිටීම. දැන් තියෙන ණය ආය ගෙවන්න කල් ඉල්ලනවා. හේතුව මොකද? සල්ලි නෑ business එකේ. කාරක ප්‍රාග්ධන කළමනාකරණය අපහසුයි. working capital නැහැ. business එක ඇතුලේ සල්ලි නැහැ. සල්ලි අඩුයි. එහෙම නැත්නම් සල්ලි එන වේගය අඩු වෙලා. එතකොට ණය ගෙවන්න විදිහක් නැහැ. මොකද මුදල් නැහැ. ඒ නිසා කල් ඉල්ලනවා ගෙවන්න. සමහරట్లాට තියෙන තව ගෙවන්න ණය තියෙනවා. ණය ගෙවන්න තව තියෙන මාස 24ක්කින් තව ගෙවන්න තියෙනවා. හැබැයි ඇවිල්ලා කියනවා දැන් තව පොඩ්ඩක් කල් මට දික් කරලා ඔක මාස 36ක් කරලා වාරිකේ අඩු කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ මොකක් හරි පූර්ව අනතුරු සංඥාවක් දෙවැනි එක සාමාන්‍ය ණය සීමාව නික්මවා යන පහසුකම් අපේක්ෂා කිරීම. ඔත්තටම වැදගත් වෙන එක උතෙන්දි තමයි ජංගම ගිනුම. ජංගම ගිනුමේ අයිරා පහසුකමක් අපි දීලා තියෙනවා. අපි හිතමු ණය ගනුදෙනු කරුවෙකුට රුපියල් මිලියනයක් ලක්ෂ 10ක අයිරා සීමාවක් දීලා තියෙනවා. දැන් ඒක සම්පූර්ණයෙන් පාවිච්චි කරලා ඊටත් එහා ගිහින් තව ඉල්ලනවා. වරින් වර එවනවා. මේ රුපියල් 40,000ක් දෙන්න. අනේ තව රුපියල් 35,000ක චෙක් එකක් එනවා ඒකත් ගෙවන්න. ආදිවාසීන් වරින් වර ඉල්ලනවා නම්
අන්න ගැටලුවකට ලක් වෙලා ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ යම් කිසි ගැටලුවක් මතුවෙමින් තියෙනවා මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි ගොඩක් වෙලාවට අපේ අයගේ අපේ අදහසක් තියෙනවා මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා නෑ ඒ කියන්නේ කාර්ක ප්‍රාග්ධනය මැනේජ් කල්මනාකරණය කරගන්න බැරිකම නියමිත දිනයට හෝ කාලයට ණය අපසු නොගෙවි වෙනදා අපි හිතමු උදාහරණයකට ණය ගෙවුවේ හැම මාසෙම 25 වෙනිදා දැන් ක්‍රමයෙන් දවස් 3-4 ගිවනක ප්‍රමාද වෙනවා 25 වෙනිදා ගියපු ඒවා දැන් ගිවන්නේ 29 නැත්තම් 30 නැත්තම් ඊළඟ මාසේ පළවෙනිදා දෙවෙනිදා මේක ක්‍රමයෙන් වෙනවා දවස් 2ක් ප්‍රමාද වෙනවා ඊළඟ මාසේ දවස් 3ක් ප්‍රමාද වෙනවා ඒ කියන්නේ මොකද මේ මොකක් හරි මුදල් පරිපාලන ගැටලුවක් මතුවලා තියෙනවා මොකද වෙනදා කරපු සාමාන්‍ය චක්‍රයෙන් එළියට යනවා ඒ කියන්නේ මුදල් ගලා යෑම පිළිබඳ ගැටලු මතුවලා තියෙනවා ඊළඟට නිශ්චිත කාල සීමාවන් වල ලැබෙමින් තිබූ මුදල් ප්‍රවාහ ක්‍රමයෙන් අඩු වෙනවා මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්කක් තමයි ඕගොල්ලෝ බැංකුවට ගියාම දන්නවා සමහර ණය අපි පහසුකම් දෙනකොට කියනවා සෑම මාසයකම රුපියල් 10000ක් ඉතිරි කිරීමේ ගිණුමකට තැන්පත්ු කොට ඉතිරි කිරීමේ සංචිතයක් හැදිය යුතුයි අපි කියන සේවිංස් account build up එකක් හදන්න අනිවාර්ය ඉතුරුමක් කරන්න කියලා දැන් අපිට පේන්න තියෙනවා නะ අරුබෝධයකදී මොකද වෙන්නේ සාමාන්‍ය වේදී ගෙවීම් කරනවා හැබැයි අර අනිවාර්ය ඉතුරුම ටික ටික අතපසු වෙනවා මාසය දෙක අතපසු වෙනවා නම් අන්න ඉක්මනින් සාබැලිය යුතුයි එහෙම වෙන්නේ කියලා ඒක පූර්ව අනතුරු සංඥාවක් වෙන්න පුළුවන් මේ ව්‍යාපාරයේ අරුබෝධයට යනවා වෙන්න ඇති වෙන්න පුළුවන් ඊළඟට අලුත් ණයදන ආයතන වලින් ණය පහසුකම් අයදුම් කිරීම. තමන් අපිත් එක්ක ඉන්න බැංකුවේ ඉන්න ගනුදෙනු කරුවා හිටිගම වෙනත් බැංකුව වලට හිමීට මාරු වෙලා යනවා වගේ පේනවනේ. කොහොමද හොයාගන්නේ? අපිට පේනවා ජංගම ගිණුමට වෙන බැංකුව වලින් චෙක්පත් එනවා. අපි ණයතරතුරු කාර්යාංශයෙන් නැත්තම් ක්‍රිබ් ක්‍රිබ් එකෙන් අපි වාර්තාවක් ගත්තල ක්‍රිබ් report ගන්න. ගත්ත වෙලාවට පේනවා ඒකේ සඳහන් කරලා තියෙනවා. මීට මෑත කාලයේදී තවත් ණය දෙන ආයතන වලින් මොහු වෙන සොයා බලලා තියෙනවා. ඒක හොයන්න පුළුවන් ඒ report එකේ සඳහන් වෙනවා. ඒ මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අරුබුදයට ලක් වෙලා තියෙන නිසා දැනට ගනුදෙනු කරන බැංකුවට නොපෙනෙන විදිහට වෙනත් බැංකුවලට හිමීට මාරු වෙන්න උත්සාහ කරනවා වගේ තත්ත්වයක් තියෙනවා නම් අන්න ගැටලුවක්. අන්න ගැටලු සහගත තත්ත්වය. ඊළඟට නිරන්තරයෙන් කල් sorry නිරන්තරයෙන් කල යුතු සමාන දෙතර තියෙන්නේ කල යුතු නෙමෙයි පුතේ කල් ඉක්ුත්තු කල යුතු නෙමෙයි නිරන්තරයෙන් කල් ඉක්ුත් වූ ගෙවීම් එහෙම නැත්නම් කල් ඉක්ුත් වූ එහෙම නැත්නම් ගෙවීම් පැහැර හැරි ණය වාරික පවතින නිරන්තරයෙන් තියෙන හැමදාම දවස් කීපයක් ඉඟ තියෙන හැමදාම වෙනදා ගෙවාගෙන ආපු විදිහට නෙමෙයි නිරන්තරයෙන්ම කල් ඉක්ුත් වෙනවා හැමදාම දවස් 10 12 15 අපි මහරක් කරොත් විතරයි ගෙවන්නේ අපි පස්සෙන් ගිහින් කියන්න ඕන මෙන්න ණය වාරිකේ ඉඟ තියෙනවා ගෙවන්න ගෙවන්න කිව්වොත් තමයි ඔන්න දුවගෙන එල්ල සල්ලි දාන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඊළඟට ණය අය කර ගැනීමට යොමු කරන ලිපි දුරකථන නැමතුම් විද්‍යුත් තැපැල් පණිවිඩාදී සංනිවේදනයන්ට ප්‍රතිචාර නොදක්වීම හෝ ප්‍රමාද වෙනදාට අපි ගනුදෙනු මේ දැනුම් ණය අය කර ගැනීමට මොන හරි යොමු කරාම ඒවට ප්‍රතිචාර දක්වන්නේ විශේෂයෙන්ම දැන ලිපි සාමාන්‍ය සිද්ධ වෙනවා හරි අඩුයි නමුත් බොහෝ විට දුරකථන නැමතුම් වලට ප්‍රතිචාර දක්වන්නේ අර ඊමේල් එකක් විද්‍යුත් තැපැල් පණිවිඩය යවුවොත් ඒවට ප්‍රතිචාර දක්වන්නේ බැංකුවත් එක්ක තිබිච්ච සාමාන්‍ය සම්බන්ධතාවය සුහදශීලීත්වය සම්බන්ධතාවයේ ක්‍රමයෙන් ගිලිහෙනවා. එවනම් මොකක් හරි ගැටලුවක්. මොකද බැංකුවත් එක්ක එහෙම ලේසියෙන් ගිනු ගිලි සම්බන්ධතාවය අතර ඉන්න ව්‍යාපාරිකයෝ. මොකද බැංකුවත් එක්ක බොහොම සුහදව ඉන්න උත්සාහ කරනවා. මොකද කාලයත් එක්ක ඉදිරියට යන්න බැංකුව අවශ්‍ය නිසා. ඒ අය ක්‍රමයෙන් බැංකුවේ සම්නිවේදන අපි කරන දැනුම් දීම අපි කරන සිහි කැඳවීම නොසලකා හරිනවා කියලා කියන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. මොන හරි ගැටලුවක් මතුවෙමින් තියෙනවා. ව්‍යාපාරය තුළ ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා එක්ක අපිට ප්‍රතිචාර දක්වන්නේ වෙනත් බැංකුවකට යන්න හදනවා වෙනත් මූල්‍ය ආයතනයකට යන්න හදනවා එයා වෙනත් මූල්‍ය ආයතනයකට යාම අපේ ගැටලුව විසඳනවා වෙන්න පුළුවන් නමුත් එයාගේ ව්‍යාපාරයේ ගැටලුව ඒකෙම විසඳෙන්නේ නැහැ يعني ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව සොයා බැලිය යුතුයි ඊළඟ එක දීර්ඝ දාතක සහිත චෙක්පත් නිකුත් කිරීම අපිට මෙන්නන තියෙනවා චෙක්පත් නිකුත් කරපුවා මේ කොහොමද හොයාගන්නේ නායකරුවා චෙක්පත් නිකුත් කරනවා මාස 3ක් 4ක් ඉදිරියේ දිනදා හැබැයි වෙළඳ පොලේ අරු මොකක් හරි හොයාගන්න තියෙන චාන්ස් එක තමයි අවස්ථාව තමයි හිටිගමන් චෙක්පත් එනවා අපි ඒ චෙක්පත් අපි අගරු කරනවා නැත්නම් රිටර්න් කරනවා මතු දාතක සහිතයි පෝස්ට් ඩේටර් ඒ වෙලාවට ඒක වැරදීමකින් වුණා වෙන්න බෑ මොකද අපේ ණයකරුවා චෙක්පතක් නිකුත් කරනවා එයාගේ සැපයුම් කරුවෙකුට ඒ සැපයුම් කරුවාට දීලා තියෙන දීර්ඝ දිනයක් දීලා ඒ පුද්ගලයායි දීර්ඝ දිනෙන් සමග ඒ දීර්ඝ දිනේට එකඟ වෙනවා නම්
චෙක්පත කලින් නිකුත් කර කලින් මේ යොමු කරන්නේ නැහැ මුදල් ඉල්ල. ලබන මාසේ නැත්නම් අපි හිතමු සැප්තැම්බර් මාසේ අග දවසකට දීපු චෙක් එක දැන් එවලා තියෙනවා නම් ඒ කියන්නේ සැපයුම් කරුව නැත්නම් අපේ ගනුදෙනු කරුවත් සමග ගනුදෙනු කරන කෙනා මේ චෙක්පත සමග එකම වෙලා නැහැ. ඒකනේ යා වෙලද ඉදිරිපත් කරන්නේ. මේ වගේ ගැටලුවක් එන්න පුළුවන්. අපි එන දීර්ඝ දාත චම් කිසි චෙක්පතක් අගරු වෙනවා නම් මතු දාතමක් නැත්නම් දීර්ඝ දාතමක් දිනයක් තියෙනවා කියලා ඒ ගැන සොයා බැලිය යුතුයි. සාමාන්‍ය තත්ත්වයකට එහෙම වෙන්න තියෙන ඉඩ කඩ හරියට. ඊළඟට පැරණි ගිනුම් වෙනුවට අලුත් ගිනුම් විවෘත කොට සමාන කොටසක් කියලා තියෙන කොට එම අලුත් ගිනුම් හරහා ගනුදෙනු කිරීමට පෙළඹේ. මේක වෙන්නේ මෙහෙම. අපි මෙතෙක් කල ගනුදෙනු කරපු ගිනුමක් තියෙනවා යම් කිසි ව්‍යාපාරිකෙක් ඒ ගිනුමට හරියට මුදල් වැටෙන්නේ නැහැ දැන් අර්බුදයකට ලක් වෙලා එහෙම වුණොත් චෙක්පත් අගරු වෙනවා. චෙක්පත් අගරු වෙනකොට ව්‍යාපාරික ප්‍රජාව සාමාන්‍යයෙන් ඈත් එක වැඩිට කරන අය දැනගන්නවා මෙයාගේ මේ අහවල් චෙක් පොතෙන් එන ගන්න චෙක් පිළිගන්න එපා ඒවා අගරු වෙනවා නැත්තම් රිටර්න් වෙනවා. එතකොට ඒක නවත්තන්න මෙයා මොකද කරන්නේ වෙනත්ම අලුත් ගිනුමක් යොත ගන්නවා. එහෙම නැත්තම් වෙනත්ම නමකටත් අලුත් ගිනුමක් යොතන. සමහර ලාට බොහෝ විට සැමියා ව්‍යාපාරයේ යෙදෙනවා නම් බිරිඳගෙන අපිට ගිනුම් යොත ගන්න. දරුවන් ගැන අපිට ගිනුම් යොත ගන්න. ව්‍යාපාරික නම අපි තුමු ABC private limited කියලා තියෙනවා නම් එයා ABC company කියලා තව එකක් කරනවා. ඒ වගේ විවිධ දේවල් කරලා ගිනුම් වෙනස් කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙළඳපොළ තුල තමන්ගේ ව්‍යාපාරික ප්‍රජාවට තමන් සමග ගනුදෙනු කරන අයට වෙනත් සංඥාවක් නිකුත් කරනවා. ඒක ඉතා එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. සාමාන්‍යයෙන් වෙළඳපොළ තුල පිළිගැනීමට ලක් වෙන්නේ එකම ගිනුමකින් හැමදාම චෙක්පත් නිකුත් කරනවා. ඒ චෙක්පත් වලට හොඳට ගිවනවා බැංකු. ඒ කියන්නේ එයාට හොඳ ප්‍රතිරූපයක් හැදෙනවා. එහෙම තත්ත්වයක් තුල කෙනෙක් ගිනුම් වහනවා ගිනුම් විවෘත කරනවා කියලා කියන්නේ හොඳ තත්ත්වයක් නෙවෙයි. මේ ගැන සොයා බැලීමක් කරන්න ඕන. ඊළඟට මම මේ කියන ඒවා ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් ඒවාද? දැකලා තියෙනවද මේ තත්ත්ව? මේවා ගැන ඉගෙනගෙන තියෙනවද? කොමේ අපේ පන්තිය දරුවෝ ටික. මේවා ගැන කලින් වෙන විශේෂ ඉගෙන ගත්තද? විශේෂයෙන් මම හිතනවා ණය කළමනාකරණය කියන කේදේ නම් මේවා ඉගෙන ගන්න ඕන. අංගමගිනුම් වල ආශ්‍රයෙන් වැඩ කරන සම්බන්ධව වැඩ කරන දරුව ණය සම්බන්ධව වැඩ කරන දරුව මේ ගැන කහෙන් හරි ඉගෙනගෙන තියෙන්නට ඕන. early warning signals ගැන EWS ගැන. ඔව් අපේ දරුව මේවා කලින් අහලා තියෙනවද එහෙම නැත්නම් අලුත් කරුණුද මට ඒ පිළිබඳව දැනුම් පොඩ්ඩක් සඳහන් කරන්න බලන්න. කොහොම ඉගෙනගත්ත දරුව ඉන්නවද? මේම චෙක්පත් වල මතු දාතම සහිත ඒවා දිබුත් කරනවා නම් සොයා බැලිය යුතුයි. ගිනුම් වහනවා නම් නිතර නැත්නම් අලුත් ගිනුම් විවෘත කරනවා නම් ගැන සොයා බැලිය යුතුයි. ආදී වශයෙන් කරුණු ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවද? කොහොමද අපේ දරුවෝ ටික? කලින් මේ පිළිබඳ සඳහනක් දැකලා තියෙනවද? වල වෙනත් අනිත් විශේෂක මම දන්නවා පැහැදිලිවම ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වල මේ ගැන උගන්වනවා. හරි කොහොම හරි අපි ඉගෙනගෙන යමු ඉස්සරහට අපි ඉගෙන ගමු. ඊට පස්සේ සංචිත ඉතුරුම් සංචිත එහෙම නැත්නම් ඉතුරුම් සීන වෙනවා. ඒ කියන්නේ ගනුදෙනු කරුවා ගාව තියනවා නම් අපි ළඟ තියෙන ඉතුරුම් එහෙම නැත්නම් අපි ළඟ කලින් දාපු තැම්පත් වර්ග එහෙම තියනවා. මේ දවස්වල හරියට පෙන්වන්න තියෙනවා ඔයගොල්ලෝ දැන් බලන්න. ව්‍යාපාරික වශයෙන් මුදල් ඉතුරු කරලා තිබිච්ච දැන් ඒ ඉතුරුම් ඉවත් කරගෙන සමහරලාට ස්ථාවර තැන්පත් උක තියෙන ෆික්ස් ඩිපොසිට් එකක තියෙන නැත්නම් ඉතුරු කිරීමේ ගිණුමක තියෙන ඒවා අරගෙන ඒවා ඉල්ලනවා අපෙන් බිස්නස් එකට සල්ලි ඕන කියලා. එහෙම නැත්නම් ජංගම ගිණුමේ ශේෂය අඩු කරන්න ඕන කියලා. සංචිත ඉවත් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය තුළ මුදල් නැහැ. ඒ කියන්නේ ගැටලුවකට ලක් වෙමින් තියෙනවා කියන එකට සලකුණක් වෙන්න පුළුවන්. ඊළඟට කෙටි කාලීන හා වෙනත් පහසුකම් ගෙවා නිම කිරීමට වැඩියෙන් කාලය අවදි කරනවා. අපි කියන්නේ ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට්ස්, ආවකාලික ණය අයිරාවන්, එහෙම නැත්නම් කෙටි කාලීන ණය, ඒවා අරගන්නවා. හැබැයි හරි දවසට ගෙවන්න බැරුව ආය ඇවිත්ති කියනවා මට තව මාසයක් කල් දෙන්න. තව දවස් 45ක් කල් දෙන්න ආදි වශයෙන් ඉල්ලනවා. ඒ කියන්නේ
ව්‍යාපාරේතර මුදල් හරියටම ගලාගෙන යන තත්ත්වෙ සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර්බුදයකට ගිහින් මොකක් හරි ගැටලුවක් තියෙනවා. මම මේ කියන්නේ පෙනෙන්න තියෙන ලක්ෂණ. ඒක ඒවා පූර්ව අවවාදයක් කියලා කියන්නේ. ඊළඟට සිතාමතා චෙක්පත් අගරු වීමට සැලැස්වීම. සිතාමතා කොහොමද ඒක එහෙම කියන්නේ? චෙක්පත් මත සිතාමතා වැරදි තොරතුරු සටහන් කරනවා. මොනවාද වැරදි අත්අකුරු තියෙනවා? වැරදි අත්සන් තියෙනවා. ඒකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? චෙක්පත නිකුත් කළා, නිකුත් කරපු චෙක්පත ඒ අදාළ පුද්ගලයෙක් නැවත ගෙවීම සඳහා යොමු කළා. දැන් චෙක්පත බැංකුවෙන් අගරු වෙනවා. මොකද යම් කිසි වරදක් චෙක්පත පොත තියෙනවා කියලා. ඒ අතර කාලය චෙක්පත නිකුත් කරපු ගනුදෙනු කරුවා භාවිත කරනවා තමන්ගේ වාසියට. එහෙම කරන් දැන් සාමාන්‍යයෙන් අත්සන් කරන අත්සන වෙනුවට වරදි අත්සනක් දාලා එවනවා. නැත්තම් සීල් එක ගහලා එවන්නේ නැහැ. රබ මුත් විදාපාරේ මුත්‍රාව නැහැ. නිල මුත්‍රාව නැතු වේවා. වැරදි අත්අකුරු ලියලා එවනවා. සිතාමතා වරද්දලා එවනවා. එහෙම හේතු කරගන්නේ ඒ කාලය ව්‍යාපාරයට අවශ්‍ය නිසා. ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. එහෙම වැරදීන් නිතර නිරනවා නම් කියලා පේනවා නම් යම් කිසි සාමාන්‍ය තත්ත්වයකදී කවදාවත් වෙන්නේ නැහැ. මෙන්න හදිසිය වැරදිලා යනවා නම් ඒක ගැන සොයා බලන්න. සමහරවිට චෙක්පත් කෙනෙක් හොරගම් කළා වෙන්න පුළුවන්. සමහරවිට හිතාමතා චෙක්පත වරද්දලා යවන්න පුළුවන්. මේවා ගැන සොයා බලන්න. ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ආයතුම් කිරීම. ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ රීස්ට්‍රක්චර් කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉල්ලනවා. තියෙන විදිහට ව්‍යුහය වෙනස් කරන්න දික් කාලය දික් කරලා සහන කාලයක් දීලා ආදි වශයෙන් වෙනස් කරන්න කියලා කියනවා. මම අමතක වෙන්න කලින් පුතේ තියෙනවා වැදගත්ම දෙයක් සඳහන් කරන්න. මේක විභාගයට සමහරලාට වෙනත් විශේෂක හරි අවශ්‍යතාවයයි. ශ්‍රී ලංකා මහා බැංකුව reschedulement restructure ප්‍රති ව්‍යුහගත කිරීම සහ ප්‍රතිලේඛනගත කිරීම reschedulement කියලා කියන්නේ ප්‍රතිලේඛනගත කරනවාට restructure කියන්නේ ප්‍රතිව්‍යුහගත කරනවාට මේ දෙක පැහැදිලිවම නිර්වචනය කරලා තියෙනවා මේ පිළිබඳ අරුමුදයක් තිබුණා මේ කොයි එකද කෝකද කියන එක ගැන දිසා නිවැරදිව ශ්‍රී ලංකා මහ බැංකුව මේවා ගැන නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා මේක මේ විශේෂ වෙන්න පුළුවන් වෙනත් විශේෂක හරි සමහරවිට අවශ්‍ය වෙන්න පුළුවන් රීෂෙඩියුල් නැත්නම් ප්‍රතිලේඛනගත කරන්නේ යම් කිසි පානාය පහසුකමක් NPA නැත්නම් බොල් බවට තීන්දුව කලින් පස්සේ ඒක අක්‍රීය ණයක් බවට අක්‍රීය බව ණයක් බවට තහ මාරු කරාට පස්සේ දින 90කින් එහාට මොනවාට පස්සේ කරන වෙනස්කම් වලට තමයි ප්‍රතිලේඛනගත කරනවා කියලා කියන්නේ. එහෙම කරන්න කලින් දින 90 පැනලා එහෙම නැත්තම් ණය අක්‍රියයි කියලා සඳහන් කරන්න කලින් කරන සියලුම වෙනස්කම් වලට අපි කියන්නේ restructure කියලා. මේක ශ්‍රී ලංකා මහ බැංකුව බොහොම පැහැදිලිව සඳහන් කරපු කාරණාවක්. ඒ නිසා මම අමතක වෙන්න කලින් කිව්වේ මේක වෙනත් විශේෂයකට වුණත් වැදගත් වෙන්න පුළුවන්. එතකොට ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉල්ලන්න පුළුවන්. ඒක ලක්ෂණයක් ව්‍යාපාරයේ අර්බුදයට ගියාද කියලා. ව්‍යාපෘතියේ ණය පදනම් මත බහණ්ඩ හා සේවා ලබාගත් ණය ගැතියන් විසින් දක්වන ලක්ෂණ මොනවද කියලා බලමු. ඒක මාතෘකාව වෙන් කළ නැහැ පුතේ. මෙන්න මෙතන මෙතනින් පහළට හරි මෙන්න මේ මං ඉරක් ගහුව තනින් පහළට හරි බහණ්ඩ ණය බහණ්ඩ හා සේවා ණය සඳහා ණය කාලයේ ලබා නොදීම හෝ අත්පිට මුදලට පමණක් විකිණීම පැහැදිලි. ණය දෙන්නේ නැහැ. සල්ලි වලින් ඉල්ලනවා. මේක බර ඒක ව්‍යාපාරයට අර්බුදයට ගියා වෙන්නේ නැති. මොකද සල්ලි අවශ්‍යද? ඊළඟට ණය ලබා දෙන ණය කාලයේ වෙනදාට වඩා සීමා කරනවා. ක්‍රෙඩිට් පීරියඩ් එක අඩු කරනවා. දෙන්නේ නැහැ. වෙනදා දවස් 30ක් දුන්නා දැන් තව දෙන්න බෑ. දවස් 15යි 10යි අඩු කරනවා. ඇයි? ව්‍යාපාරයට මුදල්. ණය ගැතියන්න ණය ගෙවා දමන ලෙස නිතර නිතර බලපෑම් කරනවා. ව්‍යාපාරයේ ණය ගැතියෝ ඉන්නවා බහණ්ඩ හැමෝම මිලදී ගත්තා. ඒ කියන්නේ ණය ගෙවන්න කියලා බලපෑම් කරනවා.
හේතුව ව්‍යාපාරයට මුදල් අර්බුදයක් තියෙනවා මොකක් හරි අර්බුදයක් මත වෙනවා ඒ නිසා සල්ලි ඉක්මනට ඉල්ලනවා ඊළඟට ණය කාල සීමාව අවසන් වීමට පෙර අනපේක්ෂිත අන්දමින් ණය ගෙවාදමන ලෙස විධානයෙන් කරනවා ණය දුන්නා නම් දවස් 30කට දවස් 20ක් යනකොට දවස් 15ක් යනකොට නෑ දැන් ගෙවන්න කියලා ඉල්ලනවා නමුත් දවස් 30ක් දීලා අපි එකම වෙලා තියනවා නෑ එහෙම බෑ කලින් අවශ්‍යයි කියලා අනපේක්ෂිත අන්දමින් ණය ඉල්ලනවා නම් අන්න ව්‍යාපාරයේ මොකක් හරි ගැටලුවක් තියෙනවා මොකද මුදල් ඉක්මනට ඕන නිසා ඊළඟට ණයට භාණ්ඩ හා සේවා මිලදී ගන්නා ගනුදෙනුකරුවන් වෙනුවට වෙනත් නව ගනුදෙනුකරුවන් වෙත යොමු වේ මෙතෙක් දවස් විකුණපු අය ණයට බඩු අරගෙන හොඳට ව්‍යාපාර කටයුතු කරමින් හිටපු අය පැත්තකට දාලා අලුත්ම කට්ටියකට බඩු භාණ්ඩ විකුණන්න යනවා හේතුව මේ අයට ණයට විකුණන්න වෙන එක නවත්ත ගන්න බෑ ණයට භාණ්ඩ සපයන්න වෙනවා ඒ නිසා ඒක නවත්තන්න අලුත් ගනුදෙනුකරුව හොයාගෙන යනවා ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ කියන්නේ අර්බුදයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය ණය අය කරගන්නා ක්‍රමවේදයෙන් බැහැර වී අයිතිකරුවන් නැත්නම් ප්‍රධාන කළමනාකරුවන්ම විසින්ම ණය අය කර ගැනීමට යමු. වෙනදාට ණය අය කරගන්නේ උදාහරණයකට අපි හිතමු බිස්නස් එකේ සේල්ස් රෙප් කියලා කියන්නේ අපි විකුණුම් නිලධාරීන්. ඒගොල්ලෝ තමයි ගිහිල්ලා වෙනදාට ණය අය කරගෙන එන්නේ. දැන් අයිතිකාරයම වෙනවා. එහෙම නැත්නම් ප්‍රධාන මට්ටමේ කළමනාකරුවන් වෙනවා හේතුව ව්‍යාපාරයේ අර්බුදයක ඉන්නේ මුදල් අවශ්‍ය වෙලා. එඳා අන්න ඒ වගේ ලක්ෂණ පේන්නත් පුළුවන්. මොකද්ද මේ අපි සාකච්ඡා කරේ? ව්‍යාපාරයක් අර්බුදයට ලක් වුණාන් පස්සේ මොන වගේ ලක්ෂණද පෙන්눔 කරන්න පුළුවන්? ඒ ලක්ෂණ එක එක අයට පෙනෙන්නේ කොහොමද? පරිපාලනයේ මොන වගේ ලක්ෂණ පේනවද? භාණ්ඩ හා සේවාවල මොන වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්ද? බැංකුව වලට මොනවද පේන්නේ? අපි බැංකු මේවා බැංකු වලට පේන ලක්ෂණ වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ early warning signal නැත්නම් పూర్ව අවවාදාත්මක සංඥා නැත්නම් పూర్ව අවවාදාත්මක ලක්ෂණ කියලා. මේ ගැන විෂය ක්‍රෙඩිට් මැනේජ්මන්ට් ඔයගලගේ ණය කළමනාකරණ කියන විෂයෙත් මේ පිළිබඳව මම හිතන සඳහන් වෙනවා. මේවා ගැන අවබෝධය ඊළඟට මම මෙන්න මෙතන මාතෘකාව වෙන් කරගෙන තිබුණේ නෑ පුතේ. ව්‍යාපෘතියෙන් භාණ්ඩ ණයට ගන්න අයටත් ලක්ෂණ පේන්න මේ ලක්ෂණ ඔක්කොම මතක තියාගන්න බෑ මෙතන මම හිතන්නේ 30ක් 35ක් විතර තියෙනවා 30ක් විතර තියෙනවා මේ ටික ඔක්කොම මතක තියාගන්න බෑ හැබැයි එහෙම పూర్ව අවවාදාත්මක ලක්ෂණ මතු වෙනවා කියන කාරණාව හරි වැදගත් මොකද වරක් හෝ දෙවරක් මේක වරක් දෙවරක් මේ කීපවතාවක්ම ණය කළමනාකරණ විශ්යේදී ඕගොල්ලන් ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙන්න ඇති එක වතාවක ඒක ඔය ප්‍රශ්නය සංවර්ධන මූල්‍ය විෂය යටතේ ඉදිරිපත් වෙනවා. මෙවරත් ඉදිරිපත් වෙන්න chance එක වැඩි අවස්ථාව වැඩි. මොකද මේ කාලේ ව්‍යාපාර අර්බුදයට ලක් වෙමින් තියෙන නිසා. එතකොට ඕගොල්ලන්ගේ දැනුම පරීක්ෂා කරන්න බැරි නැහැ. මේවා හඳුනා ගන්න පුළුවන්ද බැරිද කියලා. ඒ අනුව මේ ලක්ෂණ සේරම මතක තියාගන්න බැරි වෙනවා. හැබැයි අර්බුදයට යන ව්‍යාපාරයේ විශේෂයෙන් දකින්න තියෙන ලක්ෂණය තමයි මුදල් නොමැතිකම් මුදල් ප්‍රවාහ නොමැතිකම් මුදල් ප්‍රවාහයේ නොමැතිකම නිසා ඒ මුදල් ප්‍රවාහයේ නොමැතිකමෙන් ආරක්ෂා වෙන්න නැත්නම් ගැලවෙන්නට ගන්න ක්‍රියාමාර්ග විදිහට මතක තියාගන්න එක ලේසි මොනවද ණයට දෙන්නේ නැතිකම ණය අය කරගන්න උත්සාහ කිරීම ණය බැංකුව වලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී දේවල් ඊළඟට sannivedana අතහැරීම මේවා මේ සම්බන්ධතා අතහැරීම අලුත් ගිනුම් විවෘත කිරීම එහෙම එහෙම ටික 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 මතක තියාගන්න. මේ අතරින් 10ක් විතර මතක තියාගන්න පුළුවන් නම් යම් කිසි පිළිවෙලකට ඒක විභාගයේදී ප්‍රමාණ. මෙතන විශාල ගාණක් තියෙනවා මේ ඔක්කොම මතක තියාගන්න අමාරුයි. ඒක පැහැදිලි. මේ ඒ කාරණාව තේරෙනවා. නමුත් අඩුම ගණනේ කරුණු 10ක්වත් මතක තියාගෙන ලියන්න පුළුවන් වෙනවා. විභාගයේදී ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ పూర్ව අවවාදාත්මක සංඥා පහක් දක්වන්න නැත්නම් ඒ මෙන්න මේ මෙවැනි සංඥා මතුවන්නේ කුමන හේතු නිසාදයි සැකෙමින් පැහැදිලි කරන්න වගේ කරුණු ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම දෙයකට තමයි මේ ටියුට් එක වැදගත් වෙන්නේ. එතකොට අපි ව්‍යාපෘති අධ්‍යයනයේ අර්බුදයට ලක් වූ නැත්නම් ගිලන්නු ව්‍යාපෘති කියන්නේ මොනවද? ව්‍යාපෘතියක් අර්බුදයට ලක්වීමට බලපාන සාධක මොනවාද? එම සාධක පහසුවෙන් හඳුනාගන්නේ කොහොමද කියන ටික දැක්කා.
අර්බුදයට ලක් වූ ව්‍යාපෘතිය පෙන්වන ලක්ෂණ මොනවද කියලා දැක්කා. දැන් මෙන්න මේ ඉදිරි මාතෘකා තුන ව්‍යාපෘති අර්බුදයට ලක්වීම නැත්නම් ගිලන්වීම නිසා ණය දෙන ආයතන වලට වන අහිතකර බලපෑම් මොනවද? එහෙම අර්බුදයට ලක්වීමේ රටකට වෙන අහිතකර බලපෑම් මොනවද? එහෙමනම් ඒවා නගා සිටවන්න කල හැක්කේ මොනවද කියන ටික තේරුම් ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මෙතන මේ ටියුට් එක අපි කතා කරා. මෙන්න මේ තව ඒ ටියුට් එකත් මම ලෑස්ති කරලා තියෙනවා. නමුත් ඒක අපි ඊළඟ දවසේ සාකච්ඡාවට ගන්න ඕනේ. අද අපිට වෙලා මදි වෙනවා. අපි අද එතකොට තව එක ටියුට් එකක් අපිට ඉතුරු වුණාද? ඔයගොල්ලන්ට ලබා දීපු ටියුට් වලින් එක ටියුට් එකක් ඉතුරුලා තියෙනවා. ඊට අමතරව තව ඉතුරු කරුණක් හෝ දෙකක් සම්බන්ධයෙන් එක ටියුට් එකක් අපි ලබා දෙන්න තියෙනවා. එතකොට ටියුට් ප්‍රමාණය දැන් ටික ටික වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ලබන සතියේ සිට විභාගයේදී දැන් දැන් අනිවාර්යයෙන්ම චෙක් කරනවා ඔයගොල්ලන්ට නිෂ්පාදන ගිණුම කියන එක. නිෂ්පාදන ගිණුමක් පිළිබඳ තියෙන අවබෝධය. ප්‍රොඩක්ෂන් account එක නැත්තම් නිෂ්පාදන විශ්ලේෂණයක් යන අවබෝධය හොයනවා. දැන් මෙන්න මේ ගැන අපි ගණන් ටිකක් තියෙනවා හදන්න ඕන. ඒක විභාගයේදී දැන් අවස්ථා තුනක වගේ ඒ වගේ ගණන් දැන් දිගට ඉදිරිපත් වෙනවා. ඒ ගානට සූදානම් වෙන්න ඕන. මොකද අපිට ගණිතේ නැත්තම් අපිට නිශ්චිතව ඒ වගේ ගණන් දෙකක් විතර විභාගයේදී ආවිල්ලා ඒ ප්‍රශ්න දෙකට හොඳට උත්තර ලියා ගන්න පුළුවන් කියලා කියන්නේ ලකුණු 40ක්. ලකුණු 40ක් ගන්න පුළුවන්. ඒක නිසා අපි ඒකට සූදානම් වෙන්න තමයි ලබන සතියේ ඉඳලා සූදානම් වෙන්නේ. එතකොට විභාගයේ තියෙනවා කියලා දැනටම දැනුම් දෙලා තියෙනවා නොවැම්බර් මාසේ. එතකොට ඒ අනුව අපිට තව පන්ති කීපයක් කරගන්න පුළුවන්. ඒක ඉදිරි පන්ති ටික මිස් කරන්න එපා. මම එක පන්තියක් හෝ දෙකක් උත්සාහ කරනවා කාලය වෙන් කරගන්න. පසුගිය ප්‍රශ්න පත්‍ර ටික අරගෙන ඉක්මනින් සාකච්ඡාවක් කරලා ප්‍රශ්න පත්‍ර වලට ඔගොල්ලන්ව හුරු කරන්න අවස්ථාව කරගන්න. ඒ නිසා ඒකට පන්ති මිස් කරගන්න එපා. හරි, අපි මේකට සහභාගී වෙන්න ඔන්ලයින් සහභාගී වෙලා ගණන් හදන්න අර වෙනදා අපි කරා වගේම එන්න. එතකොට ඒකෙන් දැනුම වර්ධනය වෙනවා සහ අපි අතින් වෙන මිස්ටේක්ස් ටික, අපි අතින් වෙන වරද ටිකත් අපිට ඉවෙලෙම අඳුර ගන්න පුළුවන් වෙනවා. හරි, එහෙමනම් ඒ අදහසින් යුතුව අදට අපි පන්ති නවත්තනවා. අපි ලබන සතියේ නැවත හම්බ වෙමු. ඒ නැවත සතියේ ලබන සතියේ හම්බ වෙනකොට ආපෝ සරියක් අර කැල්කියුලේටර් එක ළඟ තියාගන්න, මතක තියාගන්න. එහෙමනම් හැමෝටම සුබ සතියක්. අපි ලබන සතියේ නැවත හමු වෙමු. එතන අපි පන්ති වෙන කටයුතු මෙතනින් නවත්තමු.